बनेगी। आरती नंदन। රුවන්ගේ කක දානවද මෙසේජ් එක? දුල්ෂාන චැට් එක බලන්න පුළුවන්. ऐसा भी
అయ్యో සුබ සන්ධ්‍යාවක් වේවා සියලු දෙනාටම. ශ්‍රී ලංකා සමාජ සංරක්ෂණ සංසදයේ ඔක්තෝබර් දේශනය සඳහා සැපැමිණි සියලු දෙනාම ගෞරවනීයව පිළිගන් ලබනවා. අද දේශනයේ තේමාව වන්නේ සමන් ලුයනක් හදම යන්නයි. අද දේශනයේ මෙහෙවන් ලබන්නේ රාජික ගමගේ සර් විසින්. ඇත්තෙන්ම රාජික සර් ගැන කිව්වොත් ශ්‍රී ලංකාවේ නාගරික සමන් ලුයන් සංකල්පයේ නිර්මාණකරුවා ලෙස එතුම හඳුන්වන්න පුළුවන්. ඔක්තෝබර් ඒ වගේම තමයි ගෞරවනීයව පිළිගන්න ලබන ආයතන සමග එකතු වෙලා ශ්‍රී ලංකාවේ නාගරික සමන් ලුයන ප්‍රථම වලට ආරම්භ කරන ලබනවා එතුම විසින්. ඇත්තෙන්ම රාජික සර් ගැන කිව්වොත් ශ්‍රී ලංකාවේ තමයි එතුමා වනජීවී කතුවරයෙක් වශයෙන් හඳුන්වා දෙන්නත් පුළුවන්. ශ්‍රී ලංකාවේ ශාක හා සත්ව විශේෂ සම්බන්ධයෙන් පොත්පත් රාශියක් වගේම පර්යේෂණ පත්‍රිකා 9කට අධික ප්‍රමාණයක් එතුමා විසින් එඩිතක් කරලා තියෙනවා. මම රාජික සර්ට ගෞරවයෙන් ආරාධනා කරනවා දේශනීය කටයුතු ඉදිරියට පවත්වාගෙන යන ලෙසට. මම ඇහෙනවද? ඇහෙනවා. මම මේ පටන් ගන්න සියලු දෙනාටම ආයුබෝවන්. විශේෂයෙන්ම මට මේ ආරාධන කිරීම සම්බන්ධව උප සියලු දෙනාටම සහ සමන සංරක්ෂ සංඝයේ සමාජ ස්තුතිවන්ත වෙනවා. මාව ක්ලිය පැහැදිලිව ඇහෙනවද? හරි, මම පටන් ගන්න. අපි සමනල වෙනක් හදන හැටි මේක දේශනය කරගෙන යන්නේ. මං ඔයාලට කියන්න මුලින්ම අපි කොහොමද ඇයි අපිට සමනලු පළවෙනි දේ සමනලු වෙන හදන්න කලින් අපිට දැනගන්න ඕන අපිට ඇයි සමනලු වැදගත් වෙන්නේ කියන එක. දැන් ඔයගොල්ලන්ගේ ප්‍රශ්නයක් විදිහට හැවෝ සමනලු වැදගත් වෙන්නේ කියලා අපිට මුලින්ම කියන්න එන උත්තරේ තමයි පරාග ශාක පරාගණයට සමනලුගේ දායකත්වය දෙනවා කියන එක. හැබැයි අපි පරාග වාහකයන් විදිහට ගත්තොත් සමනලු වෙන්නේ හතරවෙනි වගේ ස්ථානේ. මං දකින වැදගත්ම දේ තමයි සමනැල්ලුන්ගේ එයාලා අපිට වැදගත් වෙන්නේ ජෛව දර්ශකයක් විදිහට. ජෛව දර්ශකයක් කියන්නේ අපේ පරිසරේ තියෙන යම් යම් තත්ත්වයන් මැනගන්න අපිට පාවිච්චි කරන්න පුළුවන් ස්වාභාවික දර්ශකයක්. හොඳට මෙන්න මේ ජෛව දර්ශකයක් විදිහට ගත්තාම අපි සමනැල්ලු පාවිච්චි කරනවා පරිසර පද්ධතියක තියෙන පොහොසත් බව. කියන්නේ ජීවීන්ගේ තියෙන රිච්නස් එක පරිසර පද්ධතියේ පොහොසත් බව මනින්න තමයි අපි දර්ශකයක සමනැල්ලු පාවිච්චි කරන්න පුළුවන්. කොහොමද අපි මේක සමනැල්ලු ජෛව දර්ශකයක් වෙන්නේ කියන එක මම පැහැදිලි කරන්න. ඔයාලට ඉස්සරහට හම්බුයි අපිට සමනැල්ලුන්ගේ ධාරක ශාක කියන දෙයක්. මම ඉස්සරහදී කියලද මෙන්න මේ ධාරක ශාක කියන්නේ පරිසරයේ තියෙන ගහක් සමනැල්ලු තෝරගන්න ඔයාල බිත්තර දාන. හැම සමනැල්ලෙම හැම ගහකම බිත්තර දාන්නේ නැහැ. ඔයාලට විශේෂ වූ ධාරක ශාකයක් තියෙනවා. මෙන්න මේ ධාරක ශාක පරිසර පද්ධතියක විශේෂ හොඳ ප්‍රතිශතයක් ධාරක ශාක ගොඩක් වර්ග ධාරක ශාක තියෙනවා නම් එම පරිසර පද්ධතිය සමනලු ගහණය සහ සමනලු විශේෂ විවිධත්වය සම එක එක වර්ගවල සමනලු වෙන ප්‍රමාණය ගොඩක් වැඩි වෙනවා. අපිට සමනලු වර්ග ගොඩක් ඉන්න පරිසර පද්ධතියක් ගන්න පුළුවන් දැක්කොත් අපිට ඒකේ ජෛව විවිධ ශාක විවිධත්වය සහ පරිසර පද්ධතියේ ක්වලිටිය ගැන හොඳ අවබෝධයක් ගන්න පුළුවන්. ඒ වගේම අපි දැක්කෝ පරිසර පද්ධතියක
සමනලු අඩුයි ගස් කොළන් තියෙන බැලුව තියෙනවා ඒක බැලුවද අපිට බලා ගන්න පුළුවන් ගොඩාක් තියෙන්නේ එක්කෝ ශාක දේශීය නොවන ශාක එහෙම නැත්නම් එක වර්ගයක ශාක ඒ කියන්නේ විවිධත්වය අඩු ශාක ටිකක් තමයි අපිට දකින්න හම්බ වෙන්නේ මේකට අපි හොඳම හේතුවෙන් අපි ඇයි සමනල සංරක්ෂණය කරන්න ඕන කියන එකට හේතුවක් ඔයාලා දැන් මෙතන කුඩා ළමයි ඇති එක එක වයස් කාණ්ඩවල කණ්ඩායම් ඇති ටිකක් වැඩිහිටි කෙනෙකුෙන් අහලා ඇහුවොත් මීට අවුරුදු 30කට එහා 20කට 30කට එහා පැත්තට අපි ගියොත් අපේ පරිසරේ ගොඩාක් සමනලු හිටියා. ඒ සමනලු වර්ග ගොඩාක් ඉතින් ඊළඟට අපි දෙසැම්බර් මාසෙන් පටන් ගන්නේ සමනලුන්ගේ සංක්‍රමණය රට ඇතුළේ සංක්‍රමණය සිදුවන කාලේ. මේ කාලේ ගත්තොත් සමනලු දහස් ගාණක් ලංකාව පුරා මධ්‍ය කඳුකරේ පැත්තට පියාඹිනව දැක ගන්න පුළුවන් වෙන්න ඕන. හැබැයි අවාසනාවකට අපිට දැන් එහෙම සමනලු ගහනයක් අපිට දකින්න හම්බ වෙන්නේ නැහැ. ඒතොර මේක අපි සැලකිලිම විශේෂයෙන් සැලකිලිමත් වෙන්න ඕනේ. මොකද ඉතා සුලභ සමනල විශේෂ හිටපු සීග්‍රේ මේ අවුරුදු 20ක වගේ කාලයක් ඇතුළත මේ වගේ විශාල අඩුවීමක් පෙන්වන්නේ පරිසර පද්ධතිය තියෙන යම් කිසි භයානක තත්ත්වයක් මොනවා හරි පරිසර පද්ධතිය තියෙන ක්වොලිටියේ බාලවීමක් මොනවද මේකට බලපාන්නේ ඇත්තේ ඔයාල දැකලා ඇති මේ ශාකය ඔල පාරවල් අයිනේ හැමතැනම තියෙන දෙයක් මේ තියෙන්නේ පැනිකම් මැක්සිමම් එහෙම නැත්නම් ගිනි ශාකය කියන ශාකය මේක ලංකාවට මීට අවුරුදු 30කට විතර කලින් දශක 3කට විතර කලින් ලංකාවට හඳුන්වා දීපු ශාකයක් ගෝචර ගවයන්ගේ ගෝචර ශාකයක් ඒ කියන්නේ එයාලට කන්න හඳුන්වා දීපු ශාකයක් හැබැයි මේක හඳුන්වලා දෙන්නේ ලංකා රාජ්‍ය ආයතන වලින් තමයි මේක හඳුන්වා දෙන්නේ ඒ කාලෙදි මේක කියන්නේ මෙයා පැලවෙන්නේ නැහැ ලංකාවේ බීජ නිෂ්පාදනය කරන්නේ මෙයා දඩු කෑලි වලින් පැල කරගන්න පුළුවන් ශාකයක් විදියට ඒ තරම් තමයි ඒක යන ඒගොල්ල කරපු අධ්‍යයනය හැබැයි අවාසනාවකට මේ ශාකය ලංකාව තුල බීජ නිෂ්පාදනය කරලා බෝ වෙන්න පටන් ගත්තා දැන් මේ ශාකය ලංකාවේ දැන්ට ගත්තොත් මධ්‍ය කඳුකරේ හෝටන් තැන්න සහ නුවරළිය ආශ්‍රිත ප්‍රදේශවල තාම අඩුයි එතනින් පහළ ලංකාවේ හැම පරිසර පද්ධතියක්ම ආවරණය කරලා ආක්‍රමණය කළ ඉවරයි. එතන මේක කොහොමද සමනලු ගහන්න බලපාන්නේ? එතනම මේකෙම වලට පේනදි පිටිපස් කොටුවක තියෙන පුංචි තෝර ශාකය. පැණි තෝර ශාකය. මෙන්න මේ පැණි තෝර ශාක ලංකාවේ අපිට හැදෙන්නේ ගොඩක් වෙලාට අපි ඉස්සර ගත්ත පාරවල් ලයිනේ එහෙම නැත්නම් වැව් පිටිවල එලි මහන් භූමිවල ලඳු කැල ආශ්‍රිත තමයි හැදුනේ. හැබැයි දැන් අපේ පරිසරේ මේ පැණිතෝර ශාක වගේ වෙනත් සමනලු බිත්තර දාපු පරිසර පද්ධතියේ තිබ්බ ධාරක ශාක තිබ්බ පරිසර පද්ධතියේ මෙන්න මේ ආක්‍රමණ ගිනි ශාකයෙන් 90%ක් විතරම විනාශ වෙලා ඉවරයි. ඒතර අපේ වනාන්තර තුරල්තාම් ගිනි ශාකය ඇතුල් වෙලා නැහැ ප්‍රධාන වශයෙන්ම. ඒවයි යම් කිසි සමනලු ගහනයක් අපිට දකින්න පුළුවන්. හැබැයි අපේ මිනිස්සු වාසය කරන භූමියේ සමනලු ගහනේ අඩු වෙන්නේ මේ ගිනි ශාකය ලොකු බලපෑමක් වෙලා තියෙනවා. ඒ වගේම තමයි මේ ඉන්නේ සමනලවල වැඩි නුහුරු ඇති මේ කඳු කර ඉන්න සමනලෙයි හෙලගෝමර එහෙම නැත්නම් සිලෝන් ටයිගර් කියන සමනලය මේ ඉන්නේ ඉන්දියන් ෆර්ටිලයිසර් කියන සමනලය මෙයාගේ මේ යට තියෙන පුංචි ශාකයක් වයිල්ඩ් වයලට් කියන ශාකය මේක සාමාන්‍යයෙන් ගොටුකොළ ගහක් විතර ශාකයක් ඒ වගේම තමයි අපේ ඉන්නවා හඳුකරේ සමනලේ පේන්ටඩ් ලේඩි කියලා මෙයාත් විතර දැන් සුදන කියන කුඩා ශාකයක් අඟල් 6ක් විතර අඩියක් විතර උස යන ශාකයක් මෙන්න මේ ශාක සියල්ලම මේ කඳුකරේ තිබ්බේවා තවත් හේතුවක් හින්දා විනාශ වෙනවා ඒ තමයි අධික වල්නාශක භාවිතය කෘමිනාශක වලට වඩා වල්නාශක භාවිතය අධ්‍යයනය කරොත් තේරෙයි මීට දශක අවුරුදු 10ක් 12ක් අතර කාලේ ලංකාවට හඳුන්වා දුන්නා වල්නාශකයක් විදිහට ග්ලයිෆොසෙට් කියන රසායන ද්‍රව්‍ය ඇත්තනේ වල්නාශකයකට වැඩිය රසායන ද්‍රව්‍යයක් මේක භාවිත කිරීමෙන් අපේ පරිසරයේ තිබ්බ බොහෝ ශාක වර්ග කඳුකරේ තිබ්බ වඳ වෙලා ගියා. හැබැයි මේකට ඔරොත්තු දෙන ඒකට අනුගත වෙන්න පුළුවන් ආක්‍රමණශීලී ශාක වගා භූමි තුරා
පැතිරලා තියෙනවා. ඒතකොට ඒ දැන් අපි මේ ග්ලයිෆොසෙට් කියන වල්නාශකයේ භාවිතය කොච්චර කරත් ඒවල් මර්ධනය කරන අමාරුයි. හැබැයි දේශීය අපේ තමනැල්ලුන්ගේ ධාරක ශාක වෙච්ච සහ මල්පැණි වීපු ශාක වඳ වෙල. මෙන්න මේ ප්‍රධාන කාරණා දෙකක් තමයි මම කතා කරලා සමනළු ගහණය අඩු වෙන. තව ගොඩාක් සාධක තියෙනවා. මේ දෙක අපි ප්‍රධාන සාධක දෙකක් විදිහට ගන්න පුළුවන් අපේ පරිසරයේ හිටපු සමනළ ගහණය අඩු වෙලා යන්නේ. අපි මේක දැන් අඩු වෙනවා කිය කින්නට ඇඩිය අපේ මට්ටමේ අපිට කරන්න පුළුවන් මොකද්ද? සමනළ සංරක්ෂණයට අපිට කරන්න පුළුවන් දේ මොකද්ද? පුරවැසි බගකීමක් විදිහට. මේකට අපිට කරන්න පුළුවන් එකක් තමයි සමනැල්ලු ප්‍රිය කරන පරිසර පද්ධතියත් අපේ ගෙවතු ආශ්‍රිතව අපේ ඉන්න වටපිටාවේ සකස් කරන්න. මේක අපේ සමනැල්ලු ගෙනක්ම කියලා කියන්න අමාරුයි. එතකොට අපිට පුළුවන් අපේ තියෙන භූමී ඉඩ කඩ අනුව මේක කොටස් තුනකට බෙදන්න. අපි කුඩා භූමියක් නම් අපිට ධාරක ශාක එකක් දෙකක් වුණාම වවන්න පුළුවන් අපේ ගෙවත්තේ ඒ ශාක ටික බගා කරන්න පුළුවන්. ඒ වගේම අපිට හොඳ ඉඩකඩක් තියෙනවනම්, කියන්නේ අපි සාමාන්‍යයෙන් සැලකුදු ඉඩකඩක් තියෙන හොඳ සූර්යාලෝකය වැටෙනවා. ඒතර අපිට ඒ සමනල වෙනුවෙන් ඊයේ කාලයක් යදවෙන්න පුළුවන්. එහෙමනම් අපිට පුළුවන් සමනලු ගැන අපේ ගෙවත්ත හෝ පාසල ආශ්‍රිතව හදන්න. ඊළඟට අපි ඊට තෙහා ගිය සංරක්ෂණ ක්‍රමවේදයකට අපි යනවනම් ලංකා අපිට පුළුවන් වනෝද්‍යානයක් ආශ්‍රිත, එහෙම නැත්නම් අපේ තියෙන ලොකු භූමියක සමනල සංරක්ෂණ කලාපයක් විදිහට ඒක ආක්‍රමණශීලී ශාක ඉවත් කළ ධාරක ශාක සහ දේශීය වෙන මල්පැණි ශාක වැඩි කරලා සමනල සංරක්ෂණ කලාපයක් විදිහට යන්න පුළුවන්. මේ ක්‍රම තුන අපිට පුළුවන් සමනල සංරක්ෂණයට යොදවන්න. මෙතෙන්දී මම කතා කරන්නේ මැද මට්ටමේ සමනල උගෙන කොහොමද හදාගන්නේ කියන එක. සමනල උගෙන කිව්වහම මුලින්ම අපි මුල්ම කාලේ ගොඩක් අයට මතකයට ආවේ සමනලයෝ මේ වගේ කූඩුවක හිර කරලා හදන එකක්. මේක නෙට් හවුස් එකක් ඇතුලේ සමනල හදන එකක්. ඔයාල සත්වත් ගියොත් බලා ගන්න පුළුවන් මේ වගේ සමනල උගෙන. ඇත්තට මේකට අපි සමනල උගෙනක් කියන්න බෑ. මේකට අපිට කියන්න වෙන්නේ සමනල කූඩුවක් කියලා. එතකොට මේකෙදි අපිට ගොඩක් දේ විදිහ සමනලු අපි හිර කරලා තමයි අපිට හදන්න වෙන්නේ. එතකොට අපිට මේකෙදි ප්‍රශ්න කීපෙට මුහුණ දෙනවා. සමනලුන්ගේ ගහණය වර්ධනය වෙන්නේ, අලුත් පරම්පරා බිහි කරගන්න අමාරුයි. ඒ වගේ ප්‍රශ්න ගොඩකට අපි මැදි වෙනවා මෙතෙන්දි. ඒ වගේම ලංකාවේ නීතිය අනුව මෙහෙම කූඩුවක් ඇතුලේ සමනලු සංරක්ෂණය කරන්න අපිට කූඩු කරලා හදන්න බෑ. එතකොට මේකට ප්‍රතිඵල මේ පිළියමක් විදිහට තමයි මුලින්ම මෙන්න සමනලු ගැන කියන විවෘත භූමියක සමනලු හදන්න සමනලු ගැන කියන සංකල්පය යෝජනා කර ඉදිරිපත් කරේ. මෙතෙන්දි කරන්නේ සමනලට කූඩුවක් අපි හදන්නේ නැහැ. හැබැයි යාලට අවශ්‍ය පහසුකම් ටික දීලා අපි සමනැල්ලු ඒ භූමිය තුල බැඳලා තියාගන්නවා. බැඳලාගන්නේ යාලට සියලු අවශ්‍යතාවලින් සම්පූර්ණ කරපු තැනක් දුන්නාම යාල එළියට යන්න උත්සාහ කරන්නේ නැහැ. ඒක අපි කරන දෙයක් තමයි යාලට අවශ්‍ය පෝෂක ශාක, ඒ වගේ ධාරක ශාක ටික සහ අවශ්‍ය පාරිසරික තත්ත්ව එම භූමියේ නඩත්තු කරන එක. ඊළඟට අපි බලමු ඇයි අපි සමනලු ගෙනක් හදන්නේ කියන්නේ. ඒකත් අපිට දැන් මේ සමනලු ගෙනක් ගත්තොත් අපිට ලංකාවේ අපි භූමිය අලංකරණ ක්‍රම තියෙන ගොඩක්. එතකොට අපි කියන ජපන් උද්‍යාන වගේ අපිට පුළුවන් උද්‍යාන අලංකරණ අලුත් අංගයක් විදිහට සමනලු ගෙන ආයෝජනා කරන්න. ඒ වගේම සමනලු පිළිබඳ පරීක්ෂණ කරන අයට පිළිබඳ හොයා බලන්න පහසුකම් විදිහට ගෙන හදන්න පුළුවන්. ඒ වගේම අධ්‍යාපනික වැදගත්කමක් විදිහට සහ ගෙන හදන්න පුළුවන්. අපි ලංකා ආර්ථික මෙතන අපි ඉන්න වගේ ආර්ථික ප්‍රශ්නකදී අපි සංචාරක කර්මාන්තයට විශාල සේවයක් සහයක් ගන්න පුළුවන්. හොඳ සමනලු ගෙන අපිට හදන්න පුළුවන්. අපි සමනලු ගෙන කියන ගත්තොත් මේක අපි
හදන්න පුළුවන් ස්ථාන දෙකක් තුන අපි සාමාන්‍යයෙන් පොඩි ඉඩමක් තියෙන කිවත්තක් වුණා මේ සාමාන්‍ය ලු වෙනක ෆොටෝ එකක් නෙමෙයි තියෙන්නේ මම අන්තර්ජාලයෙන් ගත්ත ඡායාරූපයක් අපි මේ වගේ තැනක් වුණත් අපිට කුඩාවට සාමාන්‍ය ලු වෙනක් හදන්න පුළුවන් ඒ වගේම නාගරික උද්‍යාන මාර්ග දෙපස ඒ වගේ පාසල් පන්සල් වගේ අපිට නිෂ්කලංක භූමියක් මේ සඳහා තෝරගන්න පුළුවන් අපි සාමාන්‍ය ලු වෙනක් හදන්න සැලසුම් කරනකොට අපිට ඔළුවට එන ලංකාවේ ඉන්න සමනලු වර්ග 249 අපිට උයනක් ගන්නකොට අපි ඔළුවට එන මේ සමනලු ටික ඉන්න ඕන කියලා. හැබැයි අපිට සමනලු වුණක් හැදුවට මෙහෙම කොහොම සමනලු ආකර්ෂණය කරන්න බෑ උගෙනකට. අපි දකින පරිසරයෙන් සමනලුන්ගේ අපි මේක ප්‍රධාන පැහැදිලි කොටස් දෙකකට ගන්න පුළුවන්. මේ සමනලු වෙනකට සමනලු ගෙන්න ගන්න බලනකොට අපි සමනලු ප්‍රධාන මුලින්ම අපේ ඉන්න සමනලු ප්‍රධාන කාණ්ඩ දෙකකට බෙදෙන එකක් තමයි සාමාන්‍ය පරිසර තත්ත්ව ප්‍රියකරණ අය අනිත් කණ්ඩායම තමයි එයාලගේ පැවැත්මට ඕන විශේෂ පාරිසරික තත්ත්වයන් ඉතින් අපි බලමු විශේෂ පාරිසරික තත්ත්වයන් මොනවද කියලා බලගියොත් හෝටන් දන්න ජාතිනේ සිංහරාජ වගේ තෙත් කලාපික වනාන්තරයට ගියොත් ඒ වනාන්තරය අපිට හම්බ වෙනවා ජීනි ක්ලිප ඒ වගේ බ්ලූ ඕක්ලිප් ඒ වගේ සමනලු කණ්ඩායම මෙයාලට අවශ්‍ය වෙනම පාරිසරික තත්ත්වයන් තියෙනවා. ඒ සමනලු අපිට නාගරික උද්‍යානයට ගෙන්නන්න බෑ. ඒක සාර්ථක උත්සාහයක් නෙවෙයි. හැබැයි අපි සමනලු වෙනක් හදනව නම් සිංහරාජ කිට්ටුව ගමක එන්නේ වැසිවනාන්තර කාශ්‍රිත කුහරය හදනව නම් මෙන්න මේ සමනලු සමහර විට අපේ උද්‍යානයේ අපි නඩත්තු කරන ආකාරය අනුව මෙයාලත් ඒකේ පදිංචි වෙන්න පුළුවන් ඇවිල්ලා. ඒ වගේම කඳුකර පරිසර පද්ධති කඳුකරේ වාසය කරන සමනලු ටික ගත්තොත් ඉන්දියන් ෆර් ට්‍රී, රෙඩ් ඇඩ්මිරල්, සිලෝන් ටයිගර් ඒ වගේ වර්ණවත් ලොකු සමනලු ටික අපිට අඩි 2000 මීටර් 1215 උද්‍යානයක් හදලා ඒකට ආකර්ෂණය කරන්න බෑ. ඒතර අපි නුවරළිය සමනලු වෙනක් හැදුවොත් ඒ සමනැල්ලු කියන්නේ ප්‍රමුඛ සමනැල්ලු වෙන්නේ මේ කණ්ඩායම. හැබැයි නුවරළින් පිට හැදුව මේ සමනැල්ලු ඒකේ අපිට හම්බ වෙන්නේ නැහැ. හැබැයි මේ කොටස් දෙක අතර ඉන්න එයාලට සාමාන්‍ය පරිසර තත්ත්ව අවශ්‍ය සමනැල්ලු. මෙයාලට විශේෂ පරිසර තත්ත්ව ඒ කියන්නේ විශේෂ දේවල් අවශ්‍ය නැහැ. සාමාන්‍ය පරිසර තත්ත්ව යටතේ මෙයාලගේ වර්ධනය සිදු වෙනවා. එතන මෙයාලා අපි සාමාන්‍යයෙන් සුලභ සමනලු කණ්ඩායම මෙන්න මේ කණ්ඩායමට සාමාන්‍ය වායුගෝල දූෂණයට පොඩි අනුවර්තනය වීමක් වෙන්න පුළුවන් රළු පාරිසර තත්ත්වයන්ට අනුවර්තනය වෙන්න පුළුවන් මේ කණ්ඩායම තමයි අපි සමනලු වෙනකදී මූලිකව අවධානය යොමු කරන්න ඕන ඊළඟට අපි සමනලු හදන්න යන සමනලු ඇති කිරීමේ අපිට තව හදන පොඩි උයනේ මොනවද අපිට කරන්න පුළුවන් එකක් තමයි අධ්‍යාපන කටයුතු වලට යොදා ගන්න පුළුවන් ජීවන චක්‍ර අධ්‍යයනයට ඒ වගේ දේවල් වලට වගේම අපි ගෙවත්තක උද්‍යානයක් හදුවොත් නාගරික උද්‍යානයක් මාළු ටැංකියකින් අපි දෙනු ලබා ගන්නවා වගේ මානසික සුවයක් බලාපොරොත්තු වෙන උයනක් හදන්න පුළුවන් ඒ වගේම පරිසර සංරක්ෂණය අපිට මේකින් සිදු වෙනවා ඒ වගේම අපි ගත්තොත් සමනලු වෙනක ධාරක ශාක බහුතරයක් ඖෂධීය පැලැටි තොර සුගෙන විදියට සමනලු වෙන භාවිත කරන්න පුළුවන් ඊළඟට අපිට මේක පුළුවන් අපිට එදිනදා පරිභෝජන මේක නඩත්තු කරන්න පුළුවන් මොකද අපි පාවිච්චි කරන සමහර ශාක වර්ග පළතුරු දෙහිදොඩම් වගේ ශාක ඊට පස්සේ කහ ඉඟුරු වගේ ශාක කුරුඳු යෝගී යම් යම් දේවල් අපි ආහාරමය අවශ්‍යතා සපුරන ශාකත් තියෙනවා මුං ඇට වගේ ශාක පාවිච්චි කරන්න පුළුවන් ඒවයි යම් කිසි අපේ ආහාරමය අවශ්‍යතා සපුරන ශාකත් තියෙනවා සමනලු වෙනක් හදන්න අපි භූමියක් තෝරගත්තාම ඒක සැකසීමේ ක්‍රමවේද ගත්ත මේ මූලික කොටස් තුනකට ගන්න පුළුවන් මුලින්ම අපි ගිහිල්ලා සමනලු වෙනේ මල් පැල හිටවන්න යන්නේ නැහැ මුලින්ම අපි කරන්න උද්‍යානයේ එයාලට අවශ්‍ය ධාර්ක ශාක සපයනවා ඊළඟට යම් යම් පාරිසරික තත්ත්ව සේවන අවසන් අයට සේවන තියෙන තැන්
අවුව අවශ්‍ය තැන් ඒ වගේ සුත්‍ර පාරිසරික තත්ත්ව ටික ඇති කරන්න ඕනේ. ඊළඟට තමයි අපි එයාලගේ ජීවන චක්‍රේ හතරවෙනි අවධිය ගැන අපි දගෙන ලොකු සම්මනල අවධියට අවශ්‍ය ආහාරය කියන්නේ මල් පැණි සපයන එක කරන්න. අපි සමනලු සුත්‍ර පාරිසරික තත්ත්ව ගත්තොත් ගොඩක් සමනලු ආසයි රේලිය වැටෙන ස්ථානවලට ගොඩක් ඕපන් ස්පේ ඒ කියන්නේ විවෘතලි මහන් භූමි වලට මෙයාලා ගොඩක් කැමති. ඒ වගේම හට ඇතුළට වෙනකොට යාලා මඩ්පඩලින් එහෙම නැත්නම් ලවණ උරා බොන්න ස්ථාන හොයාගෙන එනවා. ඒ වගේම ගොඩාක් හිරුලි වැඩි වෙලාවට යාලා සේවන සහිත ස්ථානවලට යනවා. එතන මෙන්න මේ වෙනත් සැලසුම් කරනකොට මෙන්න මේ කොටස් තුන ගැන අපි අවධානය යොමු කරන්න ඕනේ. මේ දැන් අපි සමනල උයනක සෑදීම ගත්තු මේ පෙතින මොරටුව ලිල්මකේ සමනල උයන මුලින් මේ සෑ උයන සැලසුම් කිරීමේදී අපිට පරිසරයේ වශයෙන් සමනල හඳුනාගෙන තියෙනවා. මොකද අපි දැනගන්න ඕනේ අපේ පරිසරය අපි කාටද පහසුකම් සපයන්නේ කියලා. ඒ සඳහා අපි දැනට තියෙන අපේ සම්පත් වලින් අපි ශේෂ්ඨත් පොත සටහන් පොත කැමරා උපකරණ පාවිච්චි කරලා ඒ ඉන්න පරිසරයේ ඉන්න සමනලු ටික අධ්‍යයනය කරගන්න කරලා ලිස්ට් එකක් හදාගන්න ඕනේ. දැන්ට අපේ පරිසරයේ ඉන්න සමනල කණ්ඩායම කවුද කියලා. ඒ වගේම පුළුවන් අපිට පර්යේෂණ පත්‍රිකා ඒ වගේම ශේෂ්ඨත් පොත් අපි ලංකාවේ දැන්ට ගොඩක් ශේෂ්ඨත් පොත් තියෙනවා. මේ පාවිච්චි කරලා ඒක අපිට තෙත් කලාත් ප්‍රදේශෙන් අපි තෝරගන්නේ මේ පරිසරයේ ජීවත් වෙන්න පුළුවන් සමනලු කණ්ඩායම් මොනවද කියලා අපි ලිස්ට් එකක් හදාගන්න ඕනේ. ඒ ලිස්ට් එක හදාගත්තයින් පස්සේ අපි එයාලා ගෙන්න ගන්න අපිට දෙන්න ඕන ධාරක ශාක. එයාලා බිත්තර දාන ශාක මොනවද කියලා ගොඩාක් ගයිඩ් වල පහතුකම් සපයලා තියෙනවා. ඒ ධාරක ශාකේ හඳුරු ගන්න. අපි යන්නේ ශාක සමනල සහ ධාරක ශාක ලයිස්තුවක් අපි හදාගන්න ඕනේ. මෙන්න මේ ධාරක ශාක ලයිස්තුව හදාගත්තාම ඒ ධාරක ශාක දැන් අපි ගත්තොත් තෙත් කලාපේ ඉන්න සමනලේ වියලි කලාපේ තින්නකොට එයා සමහරලාට තෙත් කලාපේදී පාවිච්චි කරන ශාක නෙමෙයි වියලි කලාපේදී පිටතර දාන්න පාවිච්චි කරන්නේ. ඒතකොට අපි තෙත් කලාප වෙනක් හදනවනම් එයා තෙත් කලාපේදී පිටතර දාන්න පාවිච්චි කරන ශාකයේ හඳුනා ගැනීම වැදගත්. ඒ වගේම දෙයක් තමයි ආක්‍රමණශීලී ශාක භාවිතා නොකරන ඕන. භාවිතයෙන් වැළකෙන්න ඕන. මේක තමයි අපි සමනලුණක් හදනවා කිව්ව ගමන් අපි ගොඩාක් අයට කියන්නේ කිව්ව ගමන් කියන්නේ ගඳපාන ශාකේ තමයි සමනලු වැඩිපුරම ඉන්නේ කියලා. ගඳපාන ශාකේ කතන්දරේ ගත්තොත් ගඳපාන කියන්නේ ඇත්තම සමනල් උයනක තියෙන සමනලුට හයි කරන උගුලක්. මේකෙදි ගොඩක් සමනලු මේකට එනවා. හැබැයි ටික කාලයක් ගඳපාන ශාකේ උයන තුන නඩත්තු කරොත් ක්‍රමානුකූලව සමනලු ගහණය අඩු වෙලා යනවා. මේකට හේතුව තමයි මේ ගන්ධපාන ශාකයේ තියෙන අධික බීජ නිෂ්පාදනය සහ එම බීජ වලට කොණ්ඩ කුරුල්ලන් වැනි කුරුල්ලන් දැඩි ලෙස ආකර්ෂණය වෙනවා. ඒකට යාලා උයනට ආවහම උයන ඉතුරු වෙලා ඉන්න දලඹුව ටික තමයි ඊළඟ යාලගේ ආහාරය වෙන්නේ. ඒතකොට ආක්‍රමණශීලී ශාක වයක් වෙන ගන්ධපාන වගේ දෙයක් වගා කරොත් අපිට උයන්නේ සමනලු ගහණේ තාවකාලික වැඩි වීමක් තියෙයි. හැබැයි දීර්ඝ කාලීනව ඒක අඩු වෙලා යනවා. ඊළඟට අපි කරන්න ඕන සුදුසු උයන හදන්න තෝරාගත්ත භූමියේ අපි සැලැස්මක් හදාගන්න ඕන. එතකොට ඒකට අපිට ආලෝක වැටෙන දිශාව කියන අපේ උතුර කොයි පැත්තේ දකුණු ඒ පැත්තේද අපි තෝරාගත්ත භූමියේ දැන් ඉතුරුලා තියෙන ශාක මොනවද සහ පාංශු තත්ත්ව ජලවහන් තත්ත්ව ගැන අපි සැලකිලිමත් වෙන්න ඕන. මෙහෙම සැලකිලිමත් වෙලා අපි මේකට අවශ්‍ය භූමි සැලැස්මක් ඇඳ ගන්න ඕන. භූමි සැලැස්මක් මම පසුව පෙන්වන්නම් එක. ඊළඟට අපි වෙන් කරගත්ත ශාක ටික දැන් අපි ශාක ලයිස්තුවක් හදාගත්ත මොන මොන ගස්වල සමනල බිත්තර දාන්නේ මොනවද අපිට මල් පැණි විදිහට තෝරගන්න පුළුවන්. මේ ශාක ලයිස්තුව අපි ඒවැ උසානුව සහ භෞතික ස්වરૂපය අනුව කියන්නේ වැලක්ද ගහක්ද පඳුරක්ද කුඩා පඳුරක් යන ඒ වගේ අපි උඩ වැඩි ආවද්ද මේ විදිහට අපි ශාක ටික වෙන් කරගන්න ඕන. දැන් මේ වෙන් කරගන්න හේතුව තමයි අපි දැන් සැලැස්මක් කණු පෙරහිට වෙනකොට
අපිට ඒක සෑහෙන්න වැදගත් මේ ශාකයේ කොතනද අපි උගනේ හිටවන්නේ. ඒතකොට අපිට මේ තියෙන ශාක ප්‍රමාණය එක බලනකොට ඉතා වැදගත් අපි කොහොමද මේ පැල ටික භූමියේ හිටවන්නේ කියන එක. මම ඔයාලට අපිට තෙත් කලාපි ප්‍රදේශයක උයනකට පාවිච්චි කරන්න පුළුවන් ශාක වර්ග ටිකක් පෙන්වන්න. භූමි ශාකය මේක විද්‍යාත්මකව භූමි කියන නෙවෙයි තියෙන්නේ. භූමි කියන්නේ අපි ආයුර්වේදයේ ක්‍රමයේදී පත්තු ගන්දින්න ගත්ත පොතු ගන්න ශාකය. මේක ටිකක් උස ගහක් අඩි 30ක් විතර උසට යනවා. ගොඩක් කුරුල්ලෝ ආකර්ෂණය වෙන කුරුල්ලෝ කියන්නේ මේ ගොඩක් පළතුරු භක්ෂක කුරුල්ලෝ. එහෙනම් මේක උයනකට හොඳ ශාකයක්. ඒ වගේ මේක ඉන්නවා කොමන් මයිම් කියන සමනැලයක්. ඇහැල ශාකය වලද ගොඩක් සුලබ ශාකයක්, දන්න ශාකයක්. හැබැයි අපි තවානකට ගිහිල්ලා ඇහැල ඉල්ලනකොට අපි සැලකිලිමත් වෙන්න ඕන. අපේ ගොඩක් තවන්නනි අපිට හම්බ වෙන්නේ දේශීය ඇහැලක නෙවෙයි. ඇහැල කියලා දෙන්නේ දේශීය ඇහැලක නෙවෙයි, වෙන වෙන බැංකොක් ඇහැල කියයි. ඒ වගේ ශාක වලට සමනලු වෙන්නේ නැහැ ගොඩක් වෙලාවට. අපි හැම තිස්සෙම දේශීය ඇහැල ශාකය පාවිච්චි කරන්න ඕනේ. ඔබ දන්න හොඳම ශාකය කතුරු මුරුංග ශාකය. දෙහි කුලේ ශාක ගොඩාක් සමනල වර්ග පිටර දාන දොරයි වගේ අපිට උයනකට නඩත්තු කරන්න පුළුවන් ශාකය. අනෝදා ශාකයේ තේර ජීකෙන් සමනල පිටර දාන මොකද කජු සහ අඹ මේ ශාක දෙකේම පැරන් කියන සමනල පිටර දාන. තන් දැන්ඩ තුබලගල කරමින්ච ගත්තිබ්බතට අඳුරු ගන්න පුළුවන් කොල්ල පාට ලොකු දළඹුවෙක් ඉන්න ගොඩක් වෙලාට ඒ කොමන් මෝමන් සමනලයාගේ දළඹුව අවදිය උග්‍රස්ස ශාකය. මේකත් සමනල වෙනක සමනල හඳව ගන්න ගොඩක් උදව් කරන ශාකයක්. මල් කනේරු කියන එක මේකෙත් කොමන් ක්‍රෝකියන් සමනලයාගේ ධාරක ශාකය. මඩු ශාක ලංකාවේ මඩු වර්ග කීප දෙකක් ප්‍රධාන වශයෙන් තියෙනවා. දේශීය එකක් සහ ඉන්දියන් මඩු විශේෂය. එතන මේකේ දේශීය මඩු වර්ගය අපිට ලොකු ගහක් විදිහට හැදෙනවා. ඉන්දියන් මඩු එක ටිකක් පොඩි පඳුරා. මේ දෙකම කොමන් ක්ලිප කියුපිඩ් කියන සමනලයාගේ ධාරක ශාක. දියුල් ශාකය වගේ බෙලි මේ දෙකන් ලයින් බටර්ෆ්ලයි කොමන් මෝමන් ඔකේ සමනලු ධාරක විදිහට තෝරගන්න. උයනට ගොඩක් සම ලස්සන වර්ණවත් සමනලු ගෙන්න පුළුවන් ශාකයක් තමයි සප්සඳ කියන ශාකය. සප්සඳ ශාකයත් එක්ක ක්‍රිම්සන් රෝස් සමනලය, ශ්‍රී ලංකා බර්ඩ් බින් සහ කොමන් රෝස් කියන සමනලෙනවා. හැබැයි කොළඹ ආශ්‍රිතව අපි ගැන තදාසන්න ප්‍රදේශේ නාගරික ප්‍රදේශයක් ගත්තොත් බර්ඩ් බින් කියන සමනලය ගෙන්න ගැනීම ටිකක් අමාරුයි. හැබැයි අනිත් සමනලු දෙන්න උයනට තුල අපිට ගෙන්න ගන්න පුළුවන්. වල් ලැබ කියන්නේ අපේ පරිසරයේ තියෙන ඉතක් වල් පැලයක් පොඩි වල් ශාකයක්. මේකේ ඉන්න ශායිකි කියන සමනලය මෙයත් උයනක නිතරම හදව ගන්න පුළුවන් සමනලේ. මේ ශාකයත් අපිට අඳුර ගැනීම විතරයි ඕන, අලුතින් හිටවන්න ඕනේ නැහැ. ඉබේ උයනකට එක සැරයක් ගෙනව දිගට පැලවිලා පැල බීජ ඇවිල්ලා පැල නිෂ්පාදනය කරන. දැල්බටු කියන ශාකය මේක ටිකක් වැලක් විදිහට හදන ශාකයක්. ටිකක් විශාලයි. මේක අපිට ආරුක්කුකර වගේ පාවිච්චි කරන්න පුළුවන්. ටයිනි කෝස්ට කියන සමනලය මේකේ බිත්තර දාන. කංකුඹල ශාකය මේක ඉතා වර්ණවත් මල් තියෙන ශාකයක්. මේකේ ප්ලේන් ටයිග සහ කොමන් ටයිග කියන සමනල දෙන්න ධාරක කරගන්න. කිරියඟුණ තිත්තඟුණ ශාකය මේක උයන සුලභව ඉන්න උයනක සුලභව රඳව ගන්න පුළුවන් බ්ලූ ටයිග කියන සමනලයාගේ ධාරක ශාකය. අනෝත ශාකය කොටදිඹුල කුරුඳු ලුණු වර්ණ අඹ සහ වරාද. මේ අපි සාමාන්‍යයෙන් ගත්තොත් වරා ශාකය මම ගොඩක් කාලවට අපි උයනකට අනුමත කරන්නේ නැහැ. මොකද මේ ශාකයේ තියෙන ගොඩක් කිරි විස. ඒතකොට අපි උයනකට ළමයෙක් එහෙම ආවොත් ඒකෙන් ආරක්ෂාවත් එක්ක අපි කුඩා උයනකට වරා ශාක ඇතුළත් කරගන්නේ. මේ තියෙන්නේ එහෙම හදපු සමනල උයනක
සැලැස්මක් මේ තියෙන මොරටුවේ ඩිල්ම ආයතන සමනලු වෙන සැලැස්ම මෙතෙන්දී අර මේ උතුරු පැත්ත උතුරු දිශාව මාක් කර තියෙන මේ අපි ප්‍රධාන ගස් වර්ග ටික උසයන ගස් ටික අපි දාලා තියෙන්නේ උතුරු සහ දකුණු දිශාවට තමයි දාලා තියෙන්නේ. එතකොට මෙහෙම දාන්න හේතුවක් තමයි ඒතර උයනට හැමදාම මේ දවසේ වැඩි වෙලාවක් හොඳ ආලෝකයක්, ඒ කියන්නේ උයන මැදට ඒතර මේ ඉරේලිය හැම තිස්සෙම මැදින් ගමන් කරන හින්දා හොඳ ආලෝකයක් උයන තුලට හඳව ගන්න තමයි අපි මේ විදියට උස ගස් ටික උතුරු දකුණු සීමාවට දාන්නේ. ඒ වගේම අපි ගත්තොත් මේ උයනේ මැද හරියේ මුකුත් වැඩි ගස් නැහැ, මේක ඕපන් ස්පේස් එකක් විදියට, ඒ කියන්නේ විවෘත භූමියක් විදියට තියලා තියෙනවා. මෙතන මැද පොඩි පොකුණක් අපි හදලා තියෙනවා. එකක් උයන තුඩාක අලංකාරයක් විදියට, එහෙම නැත්නම් අපිට මේක පුළුවන් මඩපටලින් හැගෙන සමනලුගේ ලවණ අවශ්‍යතාව සපුරා ගන්න භූමියක් ස්ථානයක් විදියට මේක නඩත්තු කරන්න පුළුවන්. ඊට උයනේ එක කොනක අපි ගල් ටිකක් එකතු කරලා අක්කපාන ශාක වලට වෙනම කන්දක් වගේ ස්ථානයක් හදලා තියෙනවා. ඒ වගේම වැල් වර්ග සඳහා ආරුක්කු සහ ආධාරක නිර්මාණ කළා. එතන මේක තමයි මොරටුවේ ඩිල්මා ආයතනයේ භූමි සැලැස්ම, සමනලු වෙන භූමි සැලැස්ම. ඒත් අපි ශාක පිහිටවන විදිහ ගත්තොත්, අපි භූමි සැලැස්ම ගැන ගත්තා, ශාක පිහිටවන විදිහ සිටවන විදිහ ගත්තොත් දැන් මම ඔයාලට මුලින්ම කිව්වා අපි ශාක වල උසානුව ශාක වර්ග වෙන් කර ගන්න ඕන කියලා. ඒ කියන්නේ උසානුව ශාක ටික වෙන් කර ගන්න. මේ උසානුව වෙන් කරගත්තාම අපි ගත්තොත් දැන් භූමි වගේ ශාකයක්. මේ කියන්නේ භූමි ගන්න මේ උස යන ගස් ටික අපි උයන්නේ මේ පැත්ත දකුණු දිශාවන, මේ පැත්ත උතුරු පැත්ත නම් අපි මේ වගේ උස යන ශාක මුලින් හිටන. ඊළඟට මධ්‍ය ප්‍රමාණය උස යන අනෝද වගේ ශාක, ඊට පස්සේ කුරුඳු වගේ ගස්, එහෙම එහෙම උද්‍යානයේ මැදට වෙනකොට, එහෙම නැත්නම් පාර උද්‍යානයේ ගමන් කරන මංකඩ අඩිපාර වෙනු මැද තියෙනවනේ, ඒකේ ඉඳන් බලුවහම මේක ඇහි මුදුන පේන විදිහට ශාකවල උස ක්‍රමිකව වැඩි වෙන විදිහ තමයි අපි උයන නිර්මාණය කරන්නේ. ඒත් අපි උද්‍යානයේ මේ පාර, එහෙම නැත්නම් උද්‍යානයේ මැද අපිට පුළුවන් මෙයාලා මල් පැණි ගොන්න කැමති ශාක වර්ග, ඒ කියන්නේ බලුනකට වෙන්න පුළුවන් සීනියස් වගේ මල් දාන. ඒතර මේ අපි ගම ඉන්න අපි ඉන්න ආශ්‍රිතව අපි ගැවසෙන ප්‍රදේශයේ සමනලු ගොඩක් අපිට හඳව ගන්න පුළුවන්. ඒ වගේම මේ මැද අපි හිටගත්තාම අපිට උයනේ ගස්වල මුදුන දක්වා පැහැදිලිව බලා ගන්න පුළුවන්. ඒතර අපි ශාක පිහිටවනකොට හැම තිස්සෙම එන්නේ මේ වී යකුරේ හැඩයට දහේ උසානුව අපිට පුළුවන් උයන නිර්මාණය කරගන්න. ඊළඟට අපිට පුළුවන් කරන්න වෙනවා අපිට උයන්නේ තියෙන වැල් වර්ග වලට ආධාරක සපයන්. මෙන්න මේ වැල් වර්ග ගත්තොත් අපිට සමහර වැල් තියෙනවා ටිකක් විශාල වැල් වර්ග. ඒ කියන්නේ කිරියංගුණ වගේ, තිත්තංගුණ වගේ වැලක් ගොඩාක් විශාල වෙන වැලක්. ඒකට මේකට අපි ටිකක් ශක්තිමත් ආධාරකයක් දෙන්න ඕන. ඒ වගේම අපිට හම්බ වෙනවා සප්සඳ වගේ වැලක් ගත්තොත්, වැල් කංකුඹල එක වගේ ගත්තොත් ඒ වැල් ශාකය එච්චර විශාල වර්ධනය වෙන. එතකොට අපිට මේ දෙවෙනි රූපේ තියෙන වගේ ආධාරකයක් ඒ වෙනුවෙන් නිර්මාණය කරන්න පුළුවන්. ඊළඟට පැල සිටවීම ගත්තොත්, අපි සාමාන්‍යයෙන් උද්‍යානයක පැල සිටවන විදිහ ගත්තොත් එක එක සමනලුක චාරිත්‍රාත්මක ලක්ෂණ අපි එකෙදි බලන්න ඕනේ. අපි ගත්තොත් පියරඩේ කුලයේ සමනලුක හිටවන ශාක වර්ගය, කියන්නේ තෝර කුලයේ ශාක වර්ග ටික ගත්තොත් තෝර, හැල, ඇත්තෝර වගේ ශාක අපි පුළුවන් තරම් එක ස්ථානයක පැල වර්ග කීපයක්, ඒ කියන්නේ පැල කීප වර්ග කීපයක් නෙමෙයි, හැලන තෝරන තෝරගස් 10ක් 15ක් එක තැන ගොමුවක් විදිහට හිටවන්න ඕන. ඇත්තෝරත් එහෙමයි. මොකද මේකට හේතුව තමයි අපි සාමාන්‍යයෙන් මේ සමනලු අධ්‍යයනය කරොත් මෙයාලා බිත්තර විශාල ප්‍රමාණයක් පරිසරයේ දාන මේ ශාකෙ මත දාන. ඒතර අපි ඉතා කුඩා ශාකෙ එක ශාකයක් වගේ තිබුණොත් මෙයාගේ බිත්තර දැන් ඔක්කොම ටික මෙයා ඒ ශාකෙ මත දාලා යනවා. ඒතර වෙන්නේ
ටික දවසක් යනකොට දලඹු වර්ධනය වෙනකොට මේ ශාකේ යාට යාරගේ දලඹු පැටවු ටික නඩත්තු කරගන්න මදි වෙනවා. එතකොට සමහරට ශාකයක් මැරිලා යනවා. ඒ වගේම දලඹු ටිකත් මැරිලා යන්න පුළුවන්. අපි ඒක හින්දා මෙහෙන් විතර විශාල ප්‍රමාණයක් දාන සමනැල්ලුන්ගේ ශාක අපි ගොමුවක් විදිහට එක ළඟ සිටවන්න අපි වග බලා ගන්න ඕනේ. ඒ වගේම තමයි අපි ගත්තොත් දැන් සාමාන්‍ය ලයිම් බටර්ෆ්ලයි බර්ඩ් වින් වගේ සමනැල්ලු බර්ඩ් වින් ක්‍රිම්සන් රෝස් වගේ සමනැල්ලු විතර දාන්නේ ටිකක් වෙලාවට අර වගේ එක තැන විතර විශාල ප්‍රමාණයක් දාන්න උත්සාහ කරන්න. ඒතකොට යාලගේ ධාරක ශාක ටිකක් උජන් තුර විසිරුණාට කමක් නැහැ. ඒ වගේම අපි බැලුව සමනැල්ලු වැඩුම් සමනැලුගේ ආහාර අවශ්‍යතාව ගත්තොත් එයාලා ගොඩක්ම අය මල්පැණි මත වලට අමතරව තව වෙනත් වෙනත් දේවල් මතත් තමන්ගේ ආහාර අවශ්‍යතාව සපුරා ගන්න. විශේෂයෙන් ඔයාලා දැකලා ඇති සමහරලාවට ගම්බද ප්‍රදේශක නම් කොස් ගහක් යට කොස් ඉදිරිය වැටෙන කාලෙට ඊවිනින් බ්‍රවුන් කියන සමනලු දහස් ගානක් එකතු වෙනවා. ඒ වගේම ගත්තොත් අපි අඹ වාරදි අඹ ගහක් යට වවුල් හප වලට එකතු වෙලා ඉන්න බැරන් සමනලු වගේ සමනලු අපිට දැක ගන්න පුළුවන්. මේගොල්ලා ප්‍රධාන වශයෙන් ගත්තොත් ඒ ආහාර විදිහ පාවිච්චි කරන්නේ ඉදුණු පළතුරු වල තියෙන පළතුරු විස. අපි ඒකත් උද්‍යානයක් හදනකොට මේ කණ්ඩායම් ගැන සැලකිලිමත් වෙන්න ඕන. කොහොමද අපි මෙයාලට ඉදුණු පළතුරු අවශ්‍යතාවය සපයන්නේ? මේක අපිට පිටරට අපි ගත්තොත් වෙන උද්‍යාන ගත්තොත් පළතුරු ගෙනහැලා කෘතිමව සපයන්න පුළුවන්. හැබැයි මේක අපිට කරන්න ටිකක් අමාරු වැඩක්. මේකට විකල්පයක් විදිහට අපිට පාවිච්චි කරන්න පුළුවන් උද්‍යානයේට කාබරංක ගහක් ලොවි ගහක් වගේ දෙයක් එකතු කරන්න. ඒතර මේකේ කාබරංක ගහේ ඉදිලා වැටෙන පළතුරු මේ සමනැල්ලුන්ට සාභාවිකව ආහාර කරගන්න පුළුවන්. සමනැල්ලුන්ට තව සැලකිලිමත් තීරණයක් තමයි අපි වෙන ගත්ත මේකේ එක එක විශේෂචර්ය සමනැල්ලුන්ගේ තියෙනවා. ඒකට සමනැල්ලු උදේවරුයි එයාලා අවුව තපින්න ස්ථාන හොයාගන්න ඕන. හොයාගෙන එනවා. ඒත් අපි සමනැල්ලුන්ට අවුව තපින්න يعني හොඳ ස්ථානයක් හරි ගස්සන්න ඕන. සමනැල්ලු ඇයි මේ අවුව තපින්නේ? එයාලගේ අවල් දන්නේ මේ සමනැල්ලු කියන්නේ පරිසර උෂ්ණත්වයත් එක්ක එයාලගේ ශරීර උෂ්ණත්වය වෙනස් වෙන සත්ව කාණ්ඩයක්. ඒතකොට මෙයාලා ක්‍රියාකාරී වෙන්න නම් එයාලගේ ශරීර උෂ්ණත්වය සාමාන්‍ය සෙන්ටිග්‍රේඩ් 24 32 අතර වගේ තියෙන්න ඕන. එතන මේකෙත් තමයි එයාලා ගොඩක් කාර්යයක් කඩිසර වෙන්නේ. මේ සමනැල්ලු හැමතිස්සෙම උදෑසනෙම ක්‍රියාකාරී වෙන්න අවශ්‍ය ශක්තිය ලබා ගන්න මෙයා ඉරුවෙලියේ තම ශරීරය එයාලගේ ශරීරයේ උෂ්ණත්වය වැඩි කරගන්න අවුව තපින්න පැමිණෙනවා. මේ වගේ වෙලාවක ඒකට පහසුකමක් ඉදී අපි පුළුවන් තරම් හොඳ එලිමහන් ස්ථානයක් උදේ ඉරෙලි වැටෙන ස්ථානයක් හදන්න උයනක කොටසක් අංගයක් විය යුතුයි. ඒ වගේම තමයි සමනැල්ලු ලවණ උරා බොන්න වලදී යාල වගේ ගියොත් වල දැකලා ඇති වියලි කලාපෙට ගියොත් සමනැල්ලු දහස් ගණන් එක සමහර වෙලාවට එක තැනක වහලා මේ වගේ ලවණ උරා බොන මේ ක්‍රියාවලිය අපේ සමනැල්ලු වෙන්නේ සමනැල්ලු විශාල සංඛ්‍යාවකට කුඩා කණ්ඩායම් විදිහට ලවණ හොයන අවස්ථා තියෙනවා. ඒතර අපි මේකට කුඩා ලවණ පොකුණක් කියන්නේ පුංචි සමහරට පොඩි කිරි හැට්ටියකට ලුණු ටිකක් දාලා වැලි ටිකක් දාලා කලවම් කරලා තිබ්බත් එතමනේ තියෙන කොට සමනැල්ලු එකට ආකර්ෂණය වෙනවා. මෙයාලා ගොඩාක්ම කැමති ගව මුත්‍ර වගේ දෙයකට ඒ වගේ දෙයක් අපි දැන් දාන්න පුළුවන් නම් ඒ පොකුණකට යාලා ආකර්ෂණය කරගන්න පුළුවන්. හැබැයි මේක නාගරේ මුහුදුබඩ පරිසරයෙන් සාමාන්‍ය කිලෝමීටර් 20ක් විතර රට ඇතුළට වෙනකොට තමයි ගොඩාක්ම මෙයාට මේ ලවණ අවශ්‍යතාව ලවණ හොයාගෙන දකින්න පුළුවන්. සමනලුන්ටයි මේ ලවණ වෙන්නේ. යාලගේ මල්පැණිවල විදිහට ගන්න මල්පැණිවල ආහාරේ තියෙන ලවණ ප්‍රතිශතය ඉතා අඩුයි. ඒතොර යාලට ශාරීරික අවශ්‍යතාවට අවශ්‍ය ඕන කරන ලවණ ගන්න මෙයාලා බාහිර වෙනත් දෙයක් මත යැපෙන්න සිදු වෙනවා.
ඊළඟට තවත් ශාක වර්ග තියෙනවා මේකේ ශාක වල නිපදවන යම් රසායනික ද්‍රව්‍ය වලට සමනැළු ආකර්ෂණය වෙනවා මේ තියෙන ඇත්හොඳ ශාකය මේ ඇත්හොඳ ශාකයට සහ අඬනහිරිය ශාක වලට සමනැළු දහස් ගණන් ආකර්ෂණය වෙනවා ගොඩක් කරලා ඩැනයිඩී කුලිය සමනැළු තමයි දැක ගන්න පුළුවන් බ්ලූ ටයිගර් කොමන් ටයිගර් කොමන් ක්‍රෝ වගේ සමනැළු මෙයාලා මේ ශාකයේ කඳ සහ පත්‍ර යාලනිය පොතුලින් තුවාල කරලා ඒකෙන යුස ලබා ගන්නවා මේක ගොඩක් කරලා කියන යාලා පෙරෝමෝන් නිෂ්පාදනයට පාවිච්චි කරනවා කියලා උයනකට මේ වගේ ශාකයක් එකතු කර ගැනීම උයන තුල සමනැළු ගොඩක් ප්‍රමාණයක් හඳව ගන්න අපට අවස්ථාව හම්බ වෙනවා ඊළඟට තමයි අපි දැන් මේ ඩිගෙන් පස්සේ තමයි අපි ඉන්න ඕනේ එයාලගේ මල්පැණි අවශ්‍යතාව සපුරන ශාක මොනවද කියලා බලන්න. දැන් අපි ගොඩක් වෙලාවට සමනැළු වෙනක් හැදුවරම අපි දැන් හිතනෝ විදිහට මල් වර්ග පාවිච්චි කරන්න බෑ ඒකට සමනැළු වෙනකට. මෙයාලා කැමති මල් වර්ග ටික තමයි අපි තෝරගන්න ඕනේ. එකක් ඊළඟට තමයි බලන්න ඕනේ. පහසුවෙන් නඩත්තු කරගන්න පුළුවන් ශාක වෙන්න ඕනේ. ඊළඟට මම මුලින් කිව්වා වගේ ගඳපාන වගේ ආක්‍රමණශීලී ශාක නොවෙන්න වග බලා ගන්න ඕනේ. ඒ වගේ තමයි මේ ශාකවල වසර පුරා මල් නිෂ්පාදනය මල් නිපදවන ශාක තිබ්බොත් වැඩිය හොඳයි. මේ මුල්ම ශාකයේ තියෙන දුරන්ත ශාකයේ අන්දර විශේෂය වැඩි දියුණු කරපු එකක්. මේක ගොඩාක් සමනැල්ලු මේ ශාකයට ආකර්ෂණය වෙනවා. නුරේකේ අවුරුද්ද පුරාම හොඳ මල් නිෂ්පාදනයක් තියෙනවා. ඒතකොට මේක ගොඩක් සමනැල්ලු අපිට උයන්න තුල රඳව ගන්න උදව් වෙන ශාකයක්. ඒ වගේම රාජපොහොට්ටු කියන ශාකෙන දේවල් රූපේ තියෙන්නේ. සාමාන්‍ය මධ්‍යම සහ කුඩා සමනැල්ලු ගොඩක් මේකට ආකර්ෂණය වෙනවා. ඊළඟට බල්නොකුට ශාක. බල්නොකුට ගොඩක් සමනැල්ලු උදේ වරුගෙදී මල්පැණි බොන්න පාවිච්චි කරන ශාකයක්. සීනියස් ශාකද සාමාන්‍ය උයනකට අවශ්‍ය වර්ණවත් බව එකතු කරගන්න. ඒ කියන්නේ අපි උයනක අනික හිටවපු ගස් ටික ගැස්තු වෙන ඒකාකාරී කිසි වර්ණවත් බවක් නැතර ඒකේ වර්ණවත් බව රැකගන්න අපිට මේ සීනියස් මල පාවිච්චි කරන්න පුළුවන්. ඊළඟට ට්‍රයිටෙක්ස් කියන කුඩා ශාකයෙන් මේක ගොඩක් සමනළු ආකර්ෂණය වෙනවා. ඊළඟට මොන්ර කුඩුම්බිය ඇත්තඩි උඳු පියලි ඒ වගේ කුඩා ශාක අපිට මේ සමනළු මල්පැණි අවශ්‍යතාව සපුරන්න පාවිච්චි කරන්න පුළුවන්. මේක ගොඩක් අහන ප්‍රශ්නයක්. අපේ ගවත්තේ හොඳට මල් හදලා තියෙනවා සමනැල්ලු නැහැ කියලා. මේක සාමාන්‍ය කොළඹ නම් ගොඩක් ගවත් ගොඩක් ප්‍රෝග්‍රෑම් වලදී අහන්න හම්බ වෙන ප්‍රශ්නයක්. මේනම් තියෙන කොළඹ නෙමෙයි හග්ගල. මෙතනත් තියෙන මල් වර්ග ගොඩක් මේ කොළඹත් තියෙනවා. මේ වගේ ශාකයට ඇයි සමනැල්ලු වෙන්නේ නැත්තේ? මෙතන හොඳට මල් තියෙනවා. හැබැයි මේවේ සමනැල්ලුන්ගේ එන ප්‍රමාණය ඉතාම අඩුයි. ඒකට හේතුව තමයි මේ ශාක අපේ ලංකාවේ දේශීය ශාක නෙවෙයි. අපේ දේශීය සත්ව විශේෂ සමනැල්ලු වර්ග මේකට මල්පැණි හොයන්න දක්වන අනුවර්තනය ගොඩක් වෙලාවට දකින්න හම්බ වෙන්නේ නැහැ. ඊළඟ එක තමයි මේ ශාක වැඩි දියුණු කරපු ශාක. ඒතොර ඒකේ පැණි නිෂ්පාදනයට වැඩිය වර්ණවත් බව ගැන විතර අපි වැඩි දියුණු කරනකොට හිතලා තියෙන මේවයි ගොඩාක් කියවයි මල්පැණි නිපදවන ප්‍රමාණය ඉතාම අඩුයි. ඒතර ඒකෙන් සමහර වැත්තෙම නැති වගේ. ඒතර ඒකට දේශීය සමනැල්ලු සහ මීමැස්සන්ට සහයක් දක්වන්නේ නැහැ මේ ශාක. මේ වගේ ශාක වගා කරා කියලා අපේ ගෙවත්තට අපිට සමනැල්ලු ගෙන්න ගන්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. මේ ශාක ටික අපි කෘත්‍රිම මල් වගේ තමයි අපේ පරිසර පදින වර්ණවත් බවට විතරයි අපිට පාවිච්චි කරන්න පුළුවන් වෙන්නේ. ඊළඟට අපිට මූලික ප්‍රශ්න තමයි උයනක් හදන්න පුළුවන්. ගොඩාක් අපි ලංකාවේ ගත්තොත් සමනළු උයන් මම හිතන විදිහට ගත්තොත් දැන් විශාල ප්‍රමාණයක් තැන් තැන් වල හදලා තියෙනවා. හැබැයි ඒ උයන් වල ක්‍රියාකාරීත්වය ගත්තොත් ගොඩාක් ඒවා දැන් විනාශ වෙලා ඉවරයි. ඒ විනාශන ප්‍රධානම හේතුව තමයි මේක අපි උයනක් ක්ෂණිකව පටන් ගන්නවා
මාස 6ක් විතර නඩත්තු කළා අතෑරලා දානවා. ඊට පස්සේ ඒක නිකම්ම කැලෑවක් වෙලා ඊට පස්සේ බණින්න ආවම සමනලු වෙනක් හැදුවා. දැන් එතන කැලෑවක් කියලා. අපි වෙනක් හදනකොට අපි බලන්න ඕනේ ඒකේ දීර්ඝ කාලීනව නඩත්තු කරන්න පුළුවන්ද කියන එක. ඒකට අවශ්‍ය වෙන මූලිකම දෙයක් තමයි නිසි ජල සම්පාදනයක් අපි ගාව තියෙන්න ඕනේ. නිසි ජල සම්පාදනයක් නැත්නම් අපිට උයනක් නඩත්තු කරන්න හරි අමාරුයි. ඒතර මේ උයන නඩත්තු කරන ජල සම්පාදනය වගේ තවත් වැදගත් දෙයක් තමයි අපිට පැල තවානක් තියාගන්න ඕනේ. යම් කිසි පැල ප්‍රමාණයක් අපිට අවශ්‍ය විදිහට ගන්න, ඒක ලබා ගන්න දැන් අපි පැල ටිකක්, يعني අපි ගත්තොත් සමහරලාට අපි හිතවන පැල සමනලු කාලා විනාශ වෙන්න පුළුවන්. ඒතකොට අපි ඒ වෙනුවට අලුත් පැලයක් දාන්න. ඒ වගේම සීනියස් වගේ මල් ගත්තොත් මේ ඒවා ඉතා කෙටි කාලයකදී මල් හැදිලා විනාශ වෙනවා. ඒකට අලුතෙන් පැල එකතු කරන්න අපි ගාව තවානක් තියෙන්න ඕනේ. අපි අනිවාර්යෙන් උද්‍යානයේ ආසන්නයේ හරි වෙනත් ස්ථානයක කුඩා පැල තවානක් නඩත්තු කරන්න ඕනේ. ඒ වගේම උයන නඩත්තු කරන කාබනික පොහොරේ දීම ගැන පමණක් යෙදීම සැලකිලිමත් වෙනවා වැඩිය හොඳයි. මොකද ඒකෙන් උයනේ ශාකවල තියෙන ශක්තිමත් බව සහ දරා ගැනීම හැකියාව වැඩි වෙනවා. ඒතර අපිට එක දවසක් දෙයක් වතුර දාන්න බැරි වුණාට ශාක මලානික වෙලා කඩාවැටෙන්නේ නැහැ. ඒක ওই ටිකක දවසක් ඔරොත්තු දීලා ඉන්න පුළුවන් හැකියාවක් කාබනික පොහොරේ දීමෙන් ඇති වෙනවා. ඊළඟට ගොඩක් කරලා කෘෂි රසායන ද්‍රව්‍ය භාවිත කරන්න ඕන. ගොඩක් කියලා මේක අපිට ටිකක් අමාරු දෙයක් තමයි. කොළඹ ආශ්‍රිතව කරොත් ඩෙංගු මදුරුවන්ට ගහන කෙමිකල් එක, මදුරු බෙහෙත් එක, ගොඩාක් සමනලු ගහනයක්, ඒ වගේ සමනලු මීමැස්ස වගේ ඉන්සෙක්ටා ෆැමිලි පවුලේ, කෘමීන් පවුලේ විශාල සත්තු ප්‍රමාණයක් මරා දමන්න සමත් වෙනවා. ඒකට අපි සමනලු වියනේ මාසිකව ඩෙංගු මර්ධන සඳහා ගහන බෙහෙත් ගහන ගණන් ඒ උගනේ සමනලු ගහනේ ඉතාම අඩු වෙලා තමයි නැති වෙලාම යන්න පුළුවන්. අපි උගන හදනකොට පුළුවන් තරම් මදුරුවන් බෝ වෙන ස්ථාන අවම කරගෙන වියලි මට්ටමේ, කියන්නේ උයන හදාගන්න, කියන්නේ අවශ්‍ය පමණක් ජලය සම්පාදනය කරලා අනිත් ටිකේ උයන වියලිව තබා ගන්න පුළුවන් නම් ඒක වැඩි හොඳයි රසායන ද්‍රව්‍ය භාවිත නොකරන විදිහට. ඊළඟට අනවශ්‍ය අපි සාමාන්‍ය වෙනක් ගත්තොත් මේක අනවශ්‍ය විදිහට සුද්ධ කරන්න ඕනේ. අපිට මූලික අපි ගැවසෙන ස්ථාන තුන භූමිය වගේ සුද්ධ කරලා ඉතුරු ලොකු ගස් යටට කොළරුටි දාලා සාභාවික පරිසර පද්ධතියක් විදිහට තියාගන්න ඕන සමනලු ගොඩක් කැමති වෙයි. ඒ වගේම තමයි ශාක කප්පාදු කිරීම අපි කරන්න ඕන අනවශ්‍ය විදිහට උස යන සහ අඳුර නිෂ්පාදන හැදෙන විදිහට උගනට අඳුර ඇති වෙන විදිහ ශාක අපි කපලා කප්පාදු කරන්න අපි හොඳ පුහුණුවක් අපිට තියෙන්න ඕන. මොකද අපි කප්පාදු කිරීම ගත්තා ගොඩක් ලංකාවේ ශාක කප්පාදුව ගැන ඉතාම අල්පයි තියෙන දැනුම. ශාක කප්පාදු කරගමන් වැරදිර කප්පාදු කරොත් ඒක ඇහි එතනින් දිරුම් ඇති වෙලා ශාකය විනාශ වෙන්න පුළුවන්. නමුත් හරියට කප්පාදු කරොත් ඒක ශාකේ පොත්තෙන් මේ කප්පාදු කැපුම් තලේ දාර මූණත වහලා දාන දාගෙන යා ඒ තුවාලේ සුව කරගන්න. අපි දැන් සමලවෙන් හැදුවන් පස්සේ අපිට ඊළඟට සාමාන්‍ය අපි උගනේ දලඹු වර්ග අපිට හම්බ වෙන්න පුළුවන්. කහඹිලි ශාකවල ඒ වගේම දෙහි ශාකවල මේ වගේ විවිධ වර්ගයේ දලඹු වර්ග ගොඩක් අපිට උයන ආශ්‍රිතව දැක ගන්න පුළුවන් වෙයි. මේ ගැන අපි පොඩ්ඩක් ඇහැහුරු කරගත්තොත් අපිට උයනේ ඇවිදිනකොට සමනැල්ලු වගේම එක එක දලඹු වර්ගත් දැක ගන්න පුළුවන් වෙතද. අපිට ඊළඟට තමයි දලඹුවේ හිටිය බවට සාධකයකදී ඒගොල්ල කොළ කන රටාව ගැන අවධානය අවබෝධය තියෙනවන ඒ කොමේ කතුරුකින් කැපුවා වගේ මෙන්න මේ ඒ කොලේක ඒ වගේ උයනක දලඹුවෙක් අපිට ඉක්මනට බලා ගන්න. මේ තියෙන හැම අවස්ථාවක් මේ අක්කපාන ශාක ගත්තොත් එයාලා අක්කපාන කොලේ ඇතුළේ තමයි රෙඩ් ඊයර්ස් කියන සමනලයාගේ
දලඹු අවදී ඉන්නේ. ඒ වගේ ඉඟුරු කහවල මේ වගේ ගොටුවක් හදාගෙන grass demon කියන සමනලය. එතන මේ banana skipper කියන සමනලය මෙයානම් pali bodhakek විදිහට ලංකාවට ආවේ. හැබැයි දැන් ඒක සාභාවිකව පාලනය වල යම් ප්‍රමාණයක්. මේ වගේ සත්තු මෙන්න මේ වගේ විශේෂයෙන් ශාක පත්‍රයේම යම් කිසි උපකරණයක් විදිහට පාවිච්චි කරන යාලා පරිස්සම් වෙන්න. ඊළඟට උයන් තුල අපිට දැක ගන්න පුළුවන් මෙන්න මේ වගේ දිමියන් කුහුඹුවන් එක දක්වා සහජීවි සම්බන්ධතා සමනලුන්ගේ දැක ගන්න පුළුවන්. මේ රෙඩ් ඉන්න දලඹු දෙන්න රෙඩ් ස්පොට් කියන සමනලගේ දලඹුව දෙන්න දිමියන් තමයි යාලට ආරක්ෂාව දෙන්නේ. හැබැයි උයනකට තියෙන ලොකුම බාධාවක් තමයි දිමියන්ගේ ගහනය. දිමිය ගහනය වැඩි වුණොත් උයන ඉන්න අනිත් සමනලුන්ගේ ගහනය අඩු වෙන්න බලපාන. දිමිය ගොඩක් දලඹුව ආහාරට ගන්න. හැබැයි මේ රෙඩ් ස්පොට් කියන සමනලගේ දලඹුවට දිමිය විශේෂ තරකිල්ලක් දක්වනවා. එයා ආහාරට ගන්නෙ නැහැ. ඒකට හේතුව තමයි මේ ලයිකන් ඩිගුල ගොඩක් සමනලුන්ට මේ ආහාර දලඹුවට මේ ආරක්ෂාව තියෙනවා. මෙයාලට පුළුවන් සාමාන්‍ය පැය භාගයකට වගේ සැරයක් මේ මෙයාලගේ පිටේ තියෙන විශේෂ ග්‍රන්ථියකින් සීනි ද්‍රාවණය පිටේ කරන්න. මෙන්න මේ සීනි බිඳුව බලාපොරොත්තුෙන් තමයි මේ දිමිය ටික මේ දලඹුව ආරක්ෂා කරන්නේ. මේ ලයිකන් ඩිගුල ගොඩක් සමනලුන්ට තියෙන ආරක්ෂාව කුහුඹුවන්ගේ අනිත් සමනලුන්ට ඇත්තේ නැහැ. ඒකට අපි උයනක අනවශ්‍ය විදිහට දිමියන් බෝ වෙලා තියෙනවා නම් ඒ දිමි කොටු ඉවත් කිරීම පිළිබඳ විශේෂයෙන් සැලකිලිමත් වෙන්න ඕන. ඊළඟට අපි ගත්තොත් අපේ සමනලා දලඹුව ගත්තොත් එයාලා ක්‍රමිකව එක එක කාලෙදි එයාලගේ හැවහැරීම් වාර කීපයක් සිදු කළා එයාලා පැමිණෙනවා කෝෂ අවධියට. වෙනක සාමාන්‍යයෙන් අපිට සමනල කෝෂ අවධියක් දැක ගැනීම ඉතාම අමාරුයි. මොකද යාලේ එතන ආරක්ෂාකාරීව තමයි යාලේ පෝෂාවදී ගතකන ස්ථානය තෝරගන්නේ. ඒ වගේ මේක ඉතාම හොඳටම පරිසරයට අනුවර්තනය වෙච්ච රූපයක් තමයි මේ කෝෂයේ තියෙනවට දැක්කොත් පෙනේ. මේ දෙහික ශාකේ කොමන් මොමන්ට් සමනලයාගේ දලඹු අවධිය මේ ඉන්නේ කොමන් මයිම්ගේ දලඹු අවධි කෝෂාවදී දිරාගේ කෝට්ටක් විදිහට මේ තියෙන්නේ කොමන් ලෙපඩ්ගේ කෝෂාවදී මේ තියෙන කොමන් ඉන්දියන් ක්‍රෝගේ කෝෂාවදී මේ නයිජර් එහෙම නැත්නම් මීඩියස් බර්න් කියන සමනලයේ කෝෂාවදී මේ ඉන්නේ කහඹිලි ශාකේ ඉතර දාන කොමන් ඒන්ජල් කැස්ට් කියන සමනලයේ කෝෂාවදී තන මේවා එකේ ගොඩාක් කාලවලට ඉන්න ශාකේට රූපීයව අනුවර්තනයක් දක්වන රූපයෙන් ගොඩක් වෙලාට ඒ ශාකේ යම් කොටසකට අනුකරණයක් කරලා මේක තියෙන්නේ. එතකොට මේවා අපිට ලේසියෙන් වෙනක බලා ගන්න අමාරුයි. ඊළඟට අපි සමනලු වෙනක ගත්තොත් අපිට එනවා දලඹුව කන්න ගොඩක් සත්තු වර්ග. කොණ්ඩ කුරුල්ලෝ, වට්ටිච්චෝ, මයිනෝ වගේ කුරුල්ලෝ විශේෂ ගොඩක් දලඹු කාලේදී වෙනක දලඹුව ඇහිඳින්න එනවා. ඒ වගේම කුඹල්ලු, කුඹුව, කටුස්ස වර්ග එනවා දලඹුවන ආහාර ගන්න. ඊළඟට මේ කළු පාට දලඹුවගේ පිටින් සුදු පාට බෝල වගේ පෙන්නන්නේ මේ ඊට කුඩා කුමි විශේෂයක්. මේ උඩින් ටෙක්නීට් කියන කුමියා එක කාලයකට සමනලු දලඹුවගේ ඇඟ ඇතුළේ පිටර දාන මෙයාගේ කෝෂ දලඹුව අවධිය ගත කරන්නේ සමනල දලඹුවගේ ශරීරය තුළ. ඊට පස්සේ කෝෂ වෙන්න දලඹුගේ ශරීර විදගෙන එළියට එනවා. එතකොට ගොඩක් කාලාදී දලඹවදී දලඹුව මිය යනවා. මේ ටෙක්නීට් කියන කුරුමිනිය සමහර විට වෙනක වසංගතයක් විදියට ඇති වෙන්න ඉඩකඩ තියෙනවා. ඊළඟ සමනල අවධිය ගත්තොත් මේකෙදී අපිට දැන් ගොඩක් කාලාවට දලඹුගේ කන එක අපිට පේන්නේ නැති වුණාට වෙන සමනල් වල්ලන් කන එක නම් අපිට ටිකක් දරා ගන්න බෑ. අපිට කේන් තියෙන වැඩ. මේක ගොඩක් කුරුළු කවුද බීටස් වගේ කට්ටිය දලඹුවන් ආකර්ෂණය සමනලු ආහාරට ගන්න පැමිණෙනවා. ඒ වගේම බැටල් ස්පයිඩර් කියන්නේ මේ මල් වල ඉන්න මකුළුව විශේෂ කටුස්ස වගේ අය
උයන ඉන්න දල සමනලුව අවදිය එයාලගේ හතුරන් විදිහට කටයුතු කරනවා. දැන් මේකේ අපිට උයන හදනකොට දැන් ඔයාලට පේනද මේ කවුඩා එහෙම මේ බ්ලූ ටේල් බීට වගේ සමනලු මේ බිඟුවරයා වගේ අය ඒ වහලා ඉන්නේ විශේෂ ස්ථානයක. එතන ගොඩක් වෙලාවට ඉහළ තියෙන විවෘත කෝටුවක් වගේ දෙයක් තමයි කැමති. එහෙම නැත්නම් වයර් එකක්. අපි උයන ආශ්‍රිතව උයන හරහා වගේ මේ වගේ කම්බි නැතුව ලයිට් වයර් නැති වෙන තියාගත්තොත් මේ වගේම අපි අතුවල කොළ වලින් එළියට ගිය මුදුනේ තියෙන දිරච්ච අතු කෝටු ඉපල් ටික අයින් කරලා තිබුණොත් මෙයාලගේ හැසිරීම ටිකක් දුරට පැමිණීම අඩු කරගන්න පුළුවන්. හැබැයි මේ අපි උයනක් ගත්තොත් අපි සමනලු උයනක් හදලා ටික කාලයක් යනකම් ඒකේ සමනලු විශේෂතා ඉන්න සමනල ප්‍රමාණය ගොඩාක් වැඩි වෙනවා. ඊට පස්සේ ඒ ප්‍රස්ථාර ටික පහළට බහැලා ටික ප්‍රමාණයක් අඩු වෙලා ඒක එක ස්ථායි මට්ටමකට පැමිණෙනවා. අන්න මේක තමයි අපි උයනක නඩත්තු කරගන්න ඕන කාලය. කියන්නේ මේ කාලෙදි උයන ස්වාභාවික තුලිතතාවකට පත් වෙලා ඒක ඉන්න කුරුල්ලොත් ඉන්න තලඹුවොත් ඉන්න කටුස්සොත් ඉන්න ඒ කියන්නේ පරිසර පද්ධතියක තුලිතතාවට පත් වෙලා මේ කාලේ තමයි අත්‍තරම උයනක නියම සමනල උයන නිර්මාණය වෙන්නේ. සාමාන්‍ය උයනක් හදලා අවුරුද්දකින් විතර පස්සේ. එතකොට ඒ අර මුලදී තිබ්බ සමනලු ගහණය නෑ. හැබැයි ස්ථායි සමනල ගහණය සහ යාලගේ සතුරන් ප්‍රමාණයක් උයන තුල ඉන්නවා. මේයින් සමනල තුන් දෙනාට පෙන්නනන් නිකමට වගේ මේ ඉන්නේ ඔරෙන්ජ් එමිග්‍රන්ට් කියන සමනලය මේ මැලේෂියන් ඇහැල ශාකයේ. මේකත් අපිට සාමාන්‍යයෙන් අපි ඇහැල පැල හොයන්න ගියොත් අපිට මේ ශාකත් ගොඩක් දෙන්න පුළුවන්. මේ ඔරෙන්ජ් එමිග්‍රන්ට් කියන සමනලය ආවේ මෙන්න මේ ඇහැල ශාකයත් එක්ක ලංකාවට ආපු සමනල විශේෂය. ඊළඟට මේ ඉන්නේ යෙලෝ පාම් ඩාට් කියන සමනලය. මෙයා ලංකාවට ගෙන විසිතුරු පත්‍ර කර්මාන්තයෙන් ගෙන ආපු තාල වර්ගී ශාකත් එක්ක ලංකාවට ආපු සමනලෙයි. මේ ඉන්නේ බනානා ස්කිපර් කියන සමනලය. මෙයා ලංකාවට ආවේ කෙසෙල් වගාවත් එක්ක. කෙනෙක් හඳුන්වා දීපු නව කෙසෙල් වැරෑටි කීපයක් එක්ක තමයි මෙයා ලංකාවට එන්නේ. හැබැයි දැන් එයා ගහණය යම්කිසි ස්වාභාවික තුලිතතාවකට ඇවිල්ලා තියෙනවා. දැන් මේ තුන් දෙනත් අපේ සමනල නාමාවලියට ඇතුල් වෙලා තියෙනවා. මේ ඉන්නේ මෑත කාල ලංකාවට හඳුනාගත්ත සිවාස් සන්බීම් කියන සමනලෙ මේ තද පාට ඉන්නේ. අනිත් එක්කෙන ඉන්දියන් සන්බීම් කියන සමනලෙ. ඔයාලට දැන් අපි සමනල උයන ගත්තා. ප්‍රධාන වශයෙන් අපි සමනලයන් කීපයක් පෙන්වන්න පුළුවන්. මේ තියෙන මොරටුව ඩිල්මා සංරක්ෂණ ආයතන සමනල උයන ආරම්භක අවධිය. ඊපස්සේ දෙවන රූපී තියෙන පැල ආරුක්කුව ඒකේ තිත්තංගුණ ශාඛය වගේ වර්ධනය වෙලා තියෙන විදිහ. දැන් මේ තියෙන්නේ පහළ දැන් තියෙන උයනේ ස්වභාවය. ඒ කියන්නේ දැන් මේක හොඳ නඩත්තු වෙන හොඳ සමනල උයන සමනල වර්ග විශේෂ 64ක් විතර වාර්තා වෙලා තියෙන මේ උයනේ. එයින් සමනල විශේෂ 55ක් පමණ උයන තුල ඡායාරූපගත කරලා කන්ෆර්ම් ඩේටා විදිහට අරගෙන තියෙනවා. මේ තියෙනත් එහෙම හදපු සමනල උයන පාවිච්චි ගන්න බැරි ෆැක්ටරි එක කියන්නේ මාස් එකේ ෆැක්ටරි එක හදපු සමනල උයන මේගොල්ලන්ගේ ෆයර් බෙල්ට් එකක්. පස්සේ අපි මේ වගේ විචිත්‍ර සමනල උයනක් විදිහට ගහ භූමිය අලංකරණයක් විදිහට සෑදුවා. මේ තියෙන්නේ රාජකීය විද්‍යාලේ සමනල උයන. ඉතා කුඩා ප්‍රම භූමියක්. හැබැයි ඒකක භූමික වැඩිම සමනල ප්‍රමාණයක් වාර්තා වුණේ රාජකීය විද්‍යාල සමනල උයනේ. දැන් නැහැ තත්ත්වේ නැහැ. දැන් ඒක හරියට නඩත්තු කරගන්න අපහසුතාව පත් වෙන. හැබැයි ලංකාවේ තිබ්බ වැඩිම සමනලු ගහණයක් හිටියේ සමනල උයන තමයි රාජකීය විද්‍යාලේ මේ සමනල උයන. ඊට පස්සේ සමනල උයන හදනකොට ශාක වලට අමතර අපිට පොඩි පොඩි
අපේ නිර්මාණත් ඒකට එකතු කරගන්න පුළුවන් මේ වගේ ආරුක්කු වර්ග කීපයක් අපිට සමනලුවෙන්ට එකතු කරන්න පුළුවන් තමන්ගේ තියෙන සුලභ ද්‍රව්‍ය පාවිච්චි කරලා ඒ වගේම මේ වගේ යම් පරණ ටයර් පාවිච්චි කරලා භූමිය අලංකරණයට වගේ දෙයක් අපිට සිදු කරන්න පුළුවන් කුඩා ඉඩක නම් අපිට මේ වගේ භූමි සැලැස්මක් පාවිච්චි කරන්න පුළුවන් සමනලුවෙන්කට මේ ඇත්තටම මම හදපු සමනලුවෙන් නෙවෙයි වලට ආදර්ශයක් විදිහට මම අන්තර්ජාලයෙන් ලබා ගත්ත ඡායාරූප කීපයක් මූලිකව සමනලුවෙන්ක් ගැන ඔයාලට කතා කරන්න තිබුණු කරුණු ටික මේ කතා කරගෙන ගියා. හැබැයි ඔයාලට ප්‍රශ්න තියෙන්න ඕන ගොඩක්. මොකද සමනලුවෙන් හදනවා කියන්නේ ටිකක් අමාරු කාර්යයක්. මේ කියන්නේ අපිට මූලික පහසුව කියලා හිතනද සමනලුවෙන් හදලා නඩත්තු කරගෙන යනකොට ඒක ටිකක් කාලය ශ්‍රමය සහ අපේ කැපවීම තියෙන්න ඕන. අපිට ඒ පිළිබඳව ඔයාලට යම් කිසි ප්‍රශ්නයක් තියෙනවා නම් පැල ගැන සමනලු ගැන ඔයාලට අහන්න පුළුවන්. සර්. ඔව්. සර්. සර්. මට පැහැදිලි නෑ ඔබගේ කියන එක. සර් මේ භූමි ස්තුතිය අද ලෙක්චර් එකට. ඔව්. සර් දැනගන්න පුළුවන්ද කොමන් රෝස් සමනලයා ගේ මේ එයා වැඩියෙන්ම ආස කරන එයාගේ දළඹුව එහෙම මේ වැඩියෙන්ම ආහාරයට ගන්නේ මොන වගේ ශාකදීය? කොමන් රෝස් එන්නේ සප්සන්ද ශාකයට. සප්සන්ද වැලක් එක සප්සන්ද වැලට තමයි කොමන් රෝස් එන්නේ. හැබැයි උයන කොමන් රෝස් සමනලයාගේ අපිට එකක් පොඩි උයනක් නම් උයන හදව ගන්න බෑ ඒ සමනලයා. අපිට ගොඩක් වෙලාට උයන දැක ගන්න පුළුවන් දළඹුව අවදිය විතරයි. සමනලෙ ඇවිල්ලා පිටර දාලා ඉක්මනටම අයින් උයනෙන් අයින් වෙනවා. සාමාන්‍ය කෝෂ වලින් එළියට ආවහම ටික වෙලාවක්, ඒ කියන්නේ සාමාන්‍ය දවසක් විතර වගේ උයන ඉන්නවා. ඊට පස්සේ යාලා උයනේ රැඳෙන්නේ නැහැ. හැබැයි සප්සන්ද වෙලක් වෙලක් දෙයක් උයනේ හදලා තිබුණොත් ගොඩක් වෙලාවට ඒක කෝෂ අවදි දළඹුව අවදි දැක ගන්න පුළුවන්. සර් දළඹුව අවදිදී මේ කොමොඩ්‍රෝ සමනලයා මේ සමලේ බවට පත් වෙන්න කොච්චර කල් වෙනවා? ගොඩක් වෙලාවට ඒක බිත්තරේ ඉඳන් එයා මාස දෙකක විතර කාලයක් ගන්නවා දළඹු බිත්තරේ ඉඳලා කෝෂ වල දළඹු කියන සාන මාස දෙකක විතර කාලයක් එයා පාවිච්චි කරන ගන්න. දළඹු එක ඉතලාස සමලේක් බවට දළඹු එක ඉඳලා ඊට පස්සේ කෝෂයක් බවට පත් වෙනවා. කෝෂයක් සාමාන්‍යයෙන් සති දෙකක් වගේ දෙකක් හෝ තුනක් ඉන්න පුළුවන්. බොහොම ස්තුතියි සර්. දැකලා තියෙන දළඹුවා? ඔව් සර්. කළුයි රතු පාට මේ රතු පාට වගේ ලයින් තියෙනවා. ඔව් සුදු පාට ලයින් දෙකක් තියෙනවා යාගේ ඉස්සර හරියෙන්. සිම්සන් රෝස්ගේ සුදු පාට ලයින් දෙක නැහැ. ආ. හරි සර්. මම දැකලා තියෙන්නේ එහෙනම් ක්‍රිම්සන් රෝස්. ඔව් එයාගේ සුදු පාට ලයින් දෙක නැහැ. කළු පාට සම්පූර්ණ කළු පාටයි. අර උඩ තියෙන නෙරුම් ටික රතු පාටයි. මොයිස්චරයිසර්. රාජේ සර්. මෙම වැඩසටහන අපේ පාසලේ ළමයිට පෙන්වීම සඳහා ලබා ගැනීමට පුළුවන්ද? ඒක අපේ මට රෙකෝඩ් කරන මේ ප්‍රෝග්‍රෑම් එක. ඒක අපිට ඉල්ල ගන්න පුළුවන් මේ සොසයිටි එකෙන්. YouTube එකේ දාන කතාවක් කිව්වා. බටර්ෆ්ලයි සොසයිටි. ඔව් එහෙම දානවා නම් හොඳයි නේද සර්. බටර්ෆ්ලයි සොසයිටි හැම ලෙක්චර් එකක්ම අපි YouTube එකට දානවා. මේකත් මේ ලයිව් YouTube එකේ අප්ලෝඩ් වෙලා තියෙන්නේ. ඔයාලට පස්සේ වුණත් ආයෙ බලන්න පුළුවන්. ඒක ළමයිට පෙන්වීම සඳහා හොඳයි. හරි වැදගත් වැඩසටහනක් ඒක නිසා මම කිව්වේ. අපි මීට කලනුත් මේ වගේම ගොඩක් ලෙක්චර්ස් කරලා තිනවා. මේ හැම එකම එතනින් බලන්න පුළුවන්. ඔව් ස්තුතියි.
තව ප්‍රශ්න තියෙනවා නම් ඉදිරිපත් කරන්න පුළුවන්. chat එකේ කෙනෙක් අහලා තියෙනවා can you please let us know the name of the කියලා. ආ කියන්නේ මට clear නෑ කෑ. can you please let us know the name of the ඉතනේ ඔක පොඩ්ඩ අඩු කරන්න. sound the keeper කෙනා මට කතා කරන හැටක තව શબ્ද කීපයක් ඇහෙනවා. හිතන්නේ මේ කීප දෙනෙක් කතා කරන හින්දාද දන්නේ කොහොමද දැන් හරි දැන් clear let us know the name of the book කියලා මේ මොකක් හරි පොතක් එතන පොත් වර්ග කීප පොත් කීපයක් තියෙනවා බටර්ෆ්ලයි ගැන ලියවෙච්ච දැන් මාකට් එක ගියොත් වලට හිමේස් මහතාගේ පොත තියෙනවා මගේ රාජිකමගේ මගේ පොත තියෙනවා ඒ වගේම ඩොක්ටර් වැන්ඩපූටන්ගේ පොත තියෙන මේ පොත් තුනෙන් ඔය අවශ්‍යතාව අනුව තෝර ගැනීම හැකියාව තියෙන ගොඩක් කරලා සරසයි බුක් ෂොප් එකේ විජිත යාපකේ ඒ වගේ ප්‍රධාන බෞද්ධ ආපුල මේ පොත් තුනම තියෙනවා. සර් තව ප්‍රශ්නයක් අහලා තිනවා is there any places that we can buy plants? මේක තමයි තියෙන ලොකුම ප්‍රශ්නේ ලංකාවේ. අපිට සම්මනල උගෙන කර අවශ්‍ය ශාකේ කතනකින් හොයාගන්න බෑ. පළවෙනිම දේක අපිට තියෙන කියන්නේ අපේ උද්‍යාන අලංකරණේ තාම සමනල වෙන කියන දේ අපිට නිර්මාණය කරන අවශ්‍ය පැල කොහෙවත් එකතැනින් ගන්න බෑ අපි. අපේ හොයලා තමයි ගන්න වෙන්නේ ගොඩක් කාලවලට බොහෝ ගොඩක් පැල වර්ග අපිට ආයුර්වේද උසුවෙන් ආශ්‍රිතව ගන්න පුළුවන්. ඊට පස්සේ මල් පැල ශාක කනේරු දුරැන්තය වගේ ශාක හොඳ පැල තවානකින් මිලදී ගන්න පුළුවන්. ලම්බිගෝ දුරැන්ත වගේ ශාක එම අපිට තැන් කීපකින් තමයි අපේ අවශ්‍යතාවය ගැලපෙන ශාක හොයා ගන්න වෙන්නේ. තව ප්‍රශ්න කරනවා can we import butterflies from any other countries? ඒක ඉම්පෝට් කරන්න අපේ ලංකාවට බෑ කොහෙත්ම ගෙන්නන්නේ. අපේ ලංකා වනජීවි හා වෘක්ෂ ආඥා පනත අනුව පිට රටින් සත්ත්ව විශේෂය සත්ත්ව කොටසක් කිසිම දෙයක් ලංකාවට ගේන්න බෑ. හැබැයි මේ අපේ දැන් ප්‍රශ්න ඇති වෙන්නේ නැත්තේ සමනල වර්ග තුනක් ආවා කියන එක. මේ තුන එන්නේ අපි හිතාමතා කරපු වැඩවලින් නෙවෙයි ගොඩක් කාලවට ශාක වර්ග එහෙම මේ කෘෂිකාර්මික කටයුතු වලට ඒ වගේම පැලතවාන් වලට ගේනකොට ඒවයි බිත්තර හෝ දලඹු ඉඳලා තමයි මේ සමනල ලංකාවේ බෝ වෙලා තියෙන්නේ. නැතු අපිට අපේ අවශ්‍යතාවයකට සත්ත්ව විශේෂයක් පිටින් ගෙන්නන්න බෑ විශේෂ බලපත්‍රයක් ගන්න නැතුව. The book that came on the presentation. That's the presentation එකේ කියපු පොත ගැන තමයි යන්නේ. ඒක බටර්ෆ්ලයිස් ඔෆ් ශ්‍රී ලංකා මගේ field guide එක. ඒක ගොඩක් වෙලාවට සරසයි book shop එකෙන් නැත්නම් විජිත යාපකෙන් මිලදී ගන්න පුළුවන්. Is green grass bad for butterflies? හානි වෙන්නේ යාගේ ධාරක ශාක සහ නෙක්ටර් සෝස් එක විනාශ වෙන හින්දා ඒක තමයි දැඩට තියෙන ලොකුම තර්ජනය. සමනැලුන්ගේ ඒ කියන්නේ අපේ පරිසර පද්ධතියේ සමනැලුන්ට තියෙන ලොකුම හානි තමයි ගිනි ග්‍රාස් එක. තව ප්‍රශ්නයක් තියෙනවා සර් how many butterfly in sri lanka and endemic butterfly in sri lanka? සමහර species 249ක් රෙකෝඩ් වෙනවා වර්ග 31ක් ලංකාවට ආවේනිකයි. ඊළඟ ප්‍රශ්නේ can we visit the moratuwa butterfly garden on any day? ගොඩක් ඕන දවසක එන්න පුළුවන් මේ ගාඩන් එකට. හැබැයි බදාදා දවස් තමයි අපි පබ්ලික් ඩේ එකක් විදිහට තියලා තියෙන්නේ.
අපිට කලින් දැනුවත් කරොත් ඒ කියන්නේ අපිට කණ්ඩායමක් විදිහට එනවා නම් එහෙනම් කලින් දැනුවත් කරොත් ඒ සඳහා අවශ්‍ය පහසුකම් සපයන්න ඩිල්මා සංරක්ෂණ ආයතනයේ අන්තර්ජාල වෙබ් එකට ගිහිල්ලා ඒකේ එකකින් රික්වෙස්ට් එකක් කරොත් ඔයගොල්ලන්ට අවශ්‍ය අනිත් පහසුකම් ටිකත් ඩිල්මා ආයතනයේ ගොඩක් කරලා සපයන ගෞරව ගාඩන් එකේ විස්තර කියලා දෙන්නේ කෙනෙක් ඒ වගේ සියල්ල ලබා දෙනවා ඩිල්මා ආයතනයේ හැබැයි අපි අනිත් ගොඩක් දවස් ඕන දවස් ගියොත් අපිට ඒක හම්බ වෙනව කියන බලලා එන්න පුළුවන් බදාද තමයි පබ්ලික් ඩේ එක විදිහට දීලා තියෙන්නේ සර් කොමන් මයින්ඩ් සමල්ලුන්ගේ කැටපිලර්ස් කීපයක්ම කුරුඳු ශාකයක දකින්න ලැබුණා උන්ගේ ලයිෆ් සයිකල් එක නරඹන්නසයි කියලා දාලා තිනවා කොමන් මයින්ඩ් ගොඩක් කරලා අපිට දලඹු අවදීන් පස්සේ කෝෂාවදී ටික අපිට බලා ගන්න හරි අමාරුයි මොකද ඒක ගොඩාම පරිසරයට අනුවර්තනය වෙලා තියෙන්නේ තමන් දලඹුවා ගල් දෙකක් දෙකම ආරක් විතර ලොකු වෙනවා ඒ අන්නේ වගේ ටික ලොකු වෙලා ඉන්නකොට අරගෙන අපි බෝතලයක හරි භාජනයක දාලා එයාට කෑම දීලා හදාගත්තොත් එයාගේ කෝෂාවදී බලන්න පුළුවන් හැබැයි කෝෂාවදී බලන්න නම් එයාට අපි දිරච්ච කෝටු ටිකක් ඒ බෝතලයට දාන්න ඕන මොකද එයා කෝෂය ගත වෙන්න ඒ ටික පරිසරයේ තියෙන කෝට්ටක් වගේ දෙයක් පාවිච්චි කරන්න ගොඩක් කැමතියි. ඒ කියන්නේ දලඹුව කෝෂේ ගත වෙන්න කිට්ටු වෙනකොට දිරච්ච කෝටු ටික බෝතලෙට දාන්න බලාගත්තොත් අපිට කෝෂාවදී බලාගන්න හදාගන්න පුළුවන්. This butterflies come to dumb trees. දම් ගස් වලට බටර්ෆ්ලයිස් එන්නේ මං හිතන්නේ ඔය අහන්නේ අර සුදු පාට ඉන්න ත්‍රිකෝණ වගේ මොත් කෙනෙක්. යාගෙන වෙන්න ඕන අහන්නේ දම් ගහේ ගොඩක් වෙලාට හොස් ප්ලාන්ට් කියන්නේ දිමියොත් එක්ක ඉන්නව නම් සමහර සමනලු හොස් ප්ලාන්ට් විදිහට පාවිච්චි කරනවා නේද දම් ගහ තනියෙන් හොස් එකක් විදිහට හොස් ප්ලාන්ට් එක ධාරකයක් විදිහට පාවිච්චි කරන්නේ ටිකක් අඩුවෙන් සමනලු මල් වලට එනවා ඒ වුණාට හොඳ ධාරක ශාකයක් හෝ නෙක්ටර් සෝසයක් නෙවෙයි දම් ශාකය කෑම දීලා ෆීඩින් කරන ගොඩක් වෙලාවට කෘතිම පිටරට බටර්ෆ්ලයි ගාඩන් වල ලංකාවේ අපේ දැන් අපේ මේ ඕපන් ස්පේස් ගාඩන් වල ඒක එච්චර සාර්ථක වෙන්නේ නැහැ මම බලලා තියෙනවා අපේ අන්නාසි වගේ දෙයක් මේ කුණු වෙච්ච පළතුරු වගේ දැම්මොත් එනවා හැබැයි නෙක්ටර් සෝස් එකට සමනැල්ලු වෙන්නේ නැහැ අපි කෘතිමව දැම්මඩ මේක ගොඩක් වෙලාවට අපි දකින්න හම්බ වෙන නෙට් හවුස් ඇතුලේ කරන සමනැලු යන් වල ඒතට ඒගොල්ල ගොඩක් වෙලාවට මේ කෘතිමව ඒගොල්ලන්ට ෆීඩ් කරන නෙක්ටර් කෘතිම මල් හදලා තියෙනවා ඒ වගේ ක්‍රම කීපයක් තුන හැබැයි ලංකාවේ අපි ඒ කිසි දෙයක් පාවිච්චි කරන්නේ නැහැ On Wednesday, can we discuss with an expert when we visit? Oh, ඉස්සෙල්ලා ඩිල්මකට ලියන්න කියන පුතේ. ඩිල්මකට ලියලා ඩිල්මකෙන් ඒ දැනුවත් කිරි ඒක ලාපහු ඊමේල් එකකින් රිප්ලයි කරයි කවද දෙන්න පුළුවන්. ඒ විස්තර කියලා Wednesday ගොඩක් වෙලාවට එතන කවුරු හරි ඉන්නවා කියලා දෙන්න. ඒ කියන්නේ මම නෑ ඒ වුණත් එතන එතනේ ප්‍රසාද් කියලා මහත්තයෙක් ඉන්නවා. එයා ගොඩක් වෙලාවට උදව් කරයි. Is there one guidebook that gives the names of host plants and feeding plants in one guide? මගේ මුලින් පෙන්නපු guide එකේ Butterflies of Sri Lanka රාජගම් මගේ පොතේ ඒකේ වෙනම සමනැල්ලු ටිකට අමතරව එයාලගේ ධාරක ශාක 208ක් විතර රූප සටහන් එක්කව දාලා තියෙනවා. Lemon immigrants, how many days leaving?
මේක එච්චරම ගොඩක් කලා සති දෙකක විතර කාලයක් කියලා කියන්න පුළුවන්. ඒක මට නම් හරියටම ඇත්තටම මතක නැහැ. මේ කොච්චර ටයිම් එකක් ගන්නද කියලා ගොඩක් වෙලාට ඒක තීරණය වෙනවා කාලගුණික තත්ත්වෙත් එක්ක. ඒ කියන්නේ පරිසර තත්ත්වත් බලපාන ගොඩක් වෙලාට සති දෙකකින් විතර ගොඩක් සමනලු කෝසින් එළියට එන දෙක තුන අතර කාලෙදි. This butterflies come to pitch trees. එතන පොඩ්ඩක් පැහැදිලි කරන picture ඊළඟට picture සේපාලිකා picture සේපාලිකා ඊළඟට ඇටේරියා වගේ ශාක ගොඩාක් අපි සමනලු නෙක්ටර් සෝස් එකක් විදිහට පාවිච්චි කරන්න බෑ මොකද ඒව මුත්ල ආකර්ෂණය කරන් තමයි ඒ ශාක අනුවර්තනය වෙලා තියෙන්නේ මල සුදු පාටයි ගොඩාක් සුගඳවත් ඒක රාත්‍රී කාලේ ඉන්න සලඹ විශේෂ ආකර්ෂණය තමයි ඒ ශාක හැදිලා තියෙන්නේ ඒක දේ දිවා කාලේ ඉන්න සමනැල්ලු ඒකට ආකර්ෂණය පිච්ච වලට සේපාලිකා වලට සහ ඇටේරියා වලට ආකර්ෂණය වෙන්නේ ඉතාම අඩුවෙන්. ඒ කියන්නේ ඒක ගොඩක් කාලවට මල පිපිලා තියෙන්නේ රාත්‍රී කාලේ. Sir, can we meet you or can I get any of your contact to reach you if I had any question to ask? මම ටෙලිෆෝන් නම්බර් එක දෙන්නම්. නෝට් 71 271 3488. Can I buy you a book in candy shop? ගොඩක් කලකට දැන් මේ පොත කොපි ටිකයි දැන් ඇත්තේ. මම ළඟදි බුක් ෂොප් වලට දැන් කොරෝනා මේ ප්‍රශ්නෙත් එක්ක බුක් ෂොප් වලට පොත් ටික දැම්මෙත් නැහැ ගොඩක් ඒවා. මම හදිසි ඕන කෙනෙක් ඉන්නවනම් මගේ ටෙලිෆෝන් නම්බරේට කන්ටැක්ට් කරන්න කියන්නේ එහෙම උනොත් තියෙන ස්ථාන එහෙම නැත්නම් පෝස්ටින් හරි දෙන්න පුළුවන්. ගොඩක් වෙලා දැන්ට සරසවි සහ විජිතයාව තමයි තිබුණොත් තියෙන්නේ. Does the great egg fly lay eggs on mulberry plant? Recently there was a great egg fly flying around my mulberry plant for a whole day. ඒක වෙ දැන් ඔය mulberry plant එක ගොඩක් වෙලාට ඇත්තේ හොඳට ඉරෙලියක් තියෙන වැටෙන තැනක අයිනකට වෙන්න. ගොඩක් කලින් මෙයා කරන්නේ මේක යාගේ තියෙන බිහෙවිය එකක් අපි එකට උන යා එක තැනක වහලා ඉඳලා යාගේ ඒරියා එක ටෙරිටරියක් සීමා කරගෙන ඒ වටේ යන යාගේ ෆීමේල් කෙනෙක් එනවද කියලා බලන එක තමයි ගොඩක් කලින් කරන්නේ. ඉතින් අපි කියනෝ එක යාලගේ තියෙන බ්‍රීඩින් බිහෙවිය එක ගොඩක් කලට ඒක ගහක අත්තකෝ හොඳයි එලිමහන පේන තැනක ඉඳලා ටවුම පිහාඹලෙනවා ආපහු එතෙන්ට වාහන වෙන සමනලේ ගියෝ පස්සෙන් එලවන් යනවා. ඒක එයාගේ හොස් ප්ලාන්ට් එක නෙමෙයි. එයා එතන එයාගේ ටෙරිටරි එකේ තියෙන එයාට හොඳම ස්ථානේ. එයා ඒකෙන් තමයි ඉඳන් තමයි ඔය වටේ ඉඳන් ඔය පෙට්‍රල් කරන වගේ එයාලා ජාතියේ ෆීමේල් කෙනෙක් සමනලියක් යනවාද කියලා බලන එක තමයි ගොඩක් වෙලාවට කරන්නේ. ඔව් වීඩියෝ එක ආයේ බලන්න පුළුවන් බටර්ෆ්ලයි කන්සර්වේෂන් සොසයිටි එකේ YouTube page එකේ මේක අප්ලෝඩ් වෙලා තියෙනවා. තව ප්‍රශ්න තියෙනවද? තව ප්‍රශ්නයක් කියවලා තිනවා දලඹුවන්ගේ ගැහෙන සතුන් හා පිරිමි සතුන් හඳුනාගන්නේ කොහොමද? ඒක පුළුවන් ක්‍රමයක් නම් තියෙනවා. ඇත්තට මටත් ඒක එහෙම දලඹුවන්ගෙන් නම් වෙන් කරලා හඳුනාගන්න බෑ. හැබැයි විද්‍යා සාමාන්‍යයෙන් හොඳ පළපුරුදු එන්ටමොලොජිස්ට් කෙනෙකුට සමනලු ගැන දැනන කෙනෙකුට ඒක කරගන්න පුළුවන්. ඒක විස්තර කරන්නවත් මගේ දැනුම ඒ පැත්තේ ඩිවලොප් වෙලා නැහැ. හැබැයි කරන්න පුළුවන්. ප්‍රශ්න තියෙනවද?
වෙන ප්‍රශ්න නැහැ වගේ. අද දින ශ්‍රී ලංකා සමාජ සංරක්ෂණ සංසදයේ මාසික දේශනයේ මාතෘකාවනේ සමඟ වෙනක් හදමු කියන තේමාව මේ සඳහා පිට එක්ක එකතු වෙලා වැදගත් තොරතුරු රාශියක් අපිට කියලා දුන්නු රාජකීයයට මම බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. එතුමාගේ වටිනා කාලය කැප කරලා අපිට මේ තොරතුරු කියලා දුන්නට ඒ වගේම මේ කාලය පුරාවටම අපිත් එක්ක එකතු වෙලා මේ මලික්ෂයකට සමන් දුන්නු සියලු දෙනාටමත් මම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම ශ්‍රී ලංකා සමාජ සංරක්ෂණ සංසදය විසින් ඉදිරියට පවත්වන ලබන දේශන වලට සහභාගී වෙන ලෙසට සියලු දෙනාගෙන්ම ඉල්ලා සිටිනවා. සියලු දෙනාටම ස්තුතියි.